sarasavi pindin dorin durat dor madalavai maage mau ibon doramadalawa sangwadaatmaka harasarani මුල් ළමාවියේ සංවර්ධනය. ඒක තමයි දොරමඩලාවේ මාතෘකාව. මේ මාතෘකාව ඔස්සේ කතා කරන්නට අප දොරමඩලාවෙන් තීන්දු කළේ ඇයිදයි කියන කාරණාව පැහැදිලි කරන්නට කලින් මා කැමති අපේ විද්වත් මණ්ඩලය හඳුන්වා දෙන්නට අපේ ආරාධනය දොරමඩලාව සංවාදාත්මක කාර්යසටහනට සහභාගී වෙනවා. අපේ ප්‍රධාන සම්පත්ධාරියෙක් මහාචාර්ය දයාරෝ නතුකෝරල සූරින් ඉතා ගෞරවනීයව පිළිගන්නවා. කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන පීඨයේ හිටපු මහාචාර්යතුමා ප්‍රකට ලේඛකයෙක් දේශකයෙක් ගෞරවනීයව පිළිගන්නවා. ඒ වගේම අපේ තවත් ප්‍රධාන සම්පත්ධාරියෙක් වෛද්‍ය චමින්ද වීරසිරිවර්ධන මහත්මයා ඉතා ගෞරවනීයව පිළිගන්නවා. ජ්‍යෙෂ්ඨ මනෝචිකිත්සකවරයෙක් ඒ වගේම මනෝ උපදේශකවරයෙක් ප්‍රකට දේශකයෙක් ගෞරවනීයව පිළිගන්නවා. ඒ වගේම අපේ ආරාධනින් අද්දොර මණ්ඩලාව සංවාදාත්මක හර්සණීට සහභාගී වෙන අපේ රටේ තවත් ප්‍රකට ළමා රෝග විශේෂඥවරයෙක් කුරුණෑගල මහරෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් හැටියට කටයුතු කරන PM විජේවර්ධන මහත්මයා ඉතා ගෞරවනීයව පිළිගන්නවා. ඒ වගේම අපේ ආරාධනින් අද්දොර මණ්ඩලාව සංවාදාත්මක හර්සණීට සහභාගී වෙන තවත් අපේ රටේ ප්‍රකට විශේෂඥ වෛද්‍යවරයෙක් විශේෂඥ වෛද්‍ය නලින් ගමඇතිගේ මහත්මයා එතුමා කොළඹ ඩිසෝ ඉසාකාන්තාරෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙක් කරේ නව ජන්ම ලදරුවන් පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක් හැටියට ක්‍රියා කරන ඔබ සියලු දෙනා ඉතා ගෞරවනීයව පිළිගන්නවා. මේ මුල් අමාවිය ගැන කතා කළාට මට හිතුණා මහ මිනිසුන්ගෙන්ම මේක පටන් ගත්තා නම් හොඳයි කියලා. දැන් ඔය සමාජ අර්බුද රට පටලගෙන අපි කතා කරන සමහර ප්‍රශ්න ලොකු ප්‍රශ්නවල උපත කොහේද? මේ ප්‍රශ්නවල මුල මොකද්ද කියලා ටිකක් මනෝවිද්‍යාත්මකව සමාජ විද්‍යාත්මකව විමසා බලපුවම ඉතින් අපි නොයෙක් හේතු දක්වනවා. මට නම් වෙලාවකට හිතෙනවා සමහරුන්ගේ මුල් ළමාවිය සංවර්ධනයේ නොවි මේ ප්‍රශ්නද කියලා. ඔය සමහර අපි ලොකුවට කතා කරන සමහර ඒවා මුල තියෙන්නේ මේ මිනිසුන්ගේ මුල් ළමාවිය හරියට හැදිලා නැතිකම මේ ප්‍රශ්නයක්ද කියලා. සමහරු කරන වැඩවල පසුබිම තියෙන්නේ එතනද කියලා හිතන තරමට සමහර ප්‍රශ්න මේ පොඩි කාලේ හරියට වැඩිලා නැතිකමද කියලා හිතන තරම් දේවලුත් තියෙනවා. ඉතින් ඒකත් මට මතක් කරගන්න හිතුණා මුල් ළමාවිය ගැන කතා කරන එක රටකට කොයිතරම් වැදගත්ද? රටක යහපත සඳහා රටේ අනාගතය සඳහා අපි රට හදන හැටි ගැන මේ දවස්වල හරියට කතා කරනවා. ඇත්තටම රට හදන්න පටන් ගන්න ඕන කොතනින්ද? ඒක තරුණයාගෙන් පටන් ගන්නවද? ළමයාගෙන් පටන් ගන්නවද? අපි ඒක මුල් ළමාවියෙන් පටන් ගන්නවද නැත්නම් ගර්භාෂයෙන් පටන් ගන්නවද? ඒ ගැන අපි කතා කරමු. මා කැමති අපේ මහාචාර්යතුමා පෙරවදනක් සපයන්න. මම හිතනවා හසන්ත අපි වැදගත් මාතෘකාවක් කතා කරන්නේ. දැන් මම හිතන්නේ ළමයාටත් වඩා ළමයින්ගේ දෙමාපියන්ගෙන් පටන් ගන්න ඕනේ කියලා. ඒ කියන්නේ දැන් අපි මුල් ළමාවියනේ කතා කරන්නේ. ඒක එක අවදි අපි බෙදලා තියෙනවා ජීවිත කාලේ මනෝවිද්‍යානුකූලව වෛද්‍යවිද්‍යානුකූලව ලදරුවිය ළමාවිය මුල් ළමාවිය ළමාවිය යෞවනිය ඒ විදිහට අපි කොටස් වලට බෙදලා තියෙනවා. දැන් ඒතකොට එකම ජීවිත කාලයක එක එක සංදිස්ථාන තමයි අපි මේ වෙන් කරලා තියෙන්නේ. එතකොට දැන් දරුවේ පිළිසඳ ගැනීමනේ ආරම්භය කියලා කියන්නේ. හැබැයි දරුවේ පිළිසඳ ගැනීම වල පෙර ගැනත් අපි කතා කරනවා. ඒ කියන්නේ දරුවේ කොඳ දරුවේ පිළිඳ ගැනීමේ මූලික කාර්යභාරය තියෙන්නේ දෙමව්පියන්ගේ. එතකොට දැන් අපි කියමු අපි කුඹුරු වගා කරනකොට බිත්තර වී ගන්නවා. දැන් බිත්තර වී වගා තෝරලා ගන්නේ මොකද ඒකෙන් වගා කරොත් හොඳ අස්වැන්නක් ලැබෙනවා. ඒ හොඳ අස්වැන්නක් ලැබුණොත් ඒ කියන්නේ හොඳ පැලයක් ලැබෙනවා. පස්සේ හොඳ පැලේ හොඳ ගහක් බවට පත් කරලා හොඳ අස්වැන්නක් ගන්න පුළුවන්. දැන් දරුවොත් අපි කියන හදනකොට බීජයක්නේ. ඒතර හොඳ බීජයක් එන්න ඕන හොඳ සරු බීජයක් එන්න ඕන. දැන් සරු බීජයක් එන්නේ නැතුව නිසරු බීජයක් ආවොත් එතන ඉඳලම ළමාවියේ අර්බුදයක් ඇති වෙනවා. ඒකින්ද පුජ්‍යලයේගේ අර්බුදය ඇති වෙනවා. මම නිතරම හිතන්නේ විවාහ වෙන්න පෙර කාලේ යෞවන වියේ ඉඳලම අපි ළමයින් ගැන හිතන්න ඕනේ කියලා. එතකොට දැන් යෞවන වියේ දරුවන් එහෙම නැත්නම් විවාහ වෙන දරුවන් පුජ්‍යලයින් දැන් ඒගොල්ලන්ගේ ඥාන දුබල වෙන සාධක වලට ඒගොල්ලෝ ක්‍රියාත්මක තියෙනවා නේද? මත් කුඩු ගන්නවා නම් මත් පැන් ගන්නවා නම් දුම්පානය කරනවා නම් නෝකිතදී ඒ වගේ අර්බුද තියෙනවා නම් පටන් ගන්න ආරම්භයේ ඥානම දුබලයි. ඒ දුබල ඥාන වලින් දුබල දරුවෙක් තමයි හටගන්නේ. දුබල දරුවෙක් හටගත්තොත් එතකොට අපිට පේනවා එතකොට හටගත්තට පස්සේ අපේ වෛද්‍යවරුන්ට කරන්න පුළුවන් සේවාවක් තියෙනවා. හටගන්න පෙර කරන්න පුළුවන් සේවාව අර්බුදය. දැන් ලෝකෙ පුරා හුඟක් කරලා වැඩෙනවා මේ ADHD, ඔටිසම් වගේ රෝග. ඉතින් ඒවට හුඟක් වෙලාට ওই ඥාන විකෘතිතා තියෙනවා. ඥාන විකෘතිතාව වලට මූලික හේතුව සමානලාට විකිරණ බලපෑම් වෙන්න පුළුවන්. දියුණු රටවල හුඟක් වෙලාවට ඔටිසම් දරුවෝ වැඩි වෙගෙන තියෙනවා. දැන් අපෙත් වැඩි වෙගෙන යනවා. ඉතින් ඒකට එතකොට පේනවා මේ දරුවාගේ ආරම්භයට පෙරත් මේ දරුවාගේ වර්ධනය ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඒකින්ද විවාහ පූර්ව දැනුවත් කිරීම කියලා අපි කියන්නේ ඒකයි. එතකොට දරුවා පිළිසගන්නෙත් හොඳ පසුතලයක. එතන ඉඳලා තමයි අපි දරුවාගේ වර්ධනය ගැන කතා කරන්නට ඕනේ.
අන්න සමහරලාට දැන් ඔය ආගමික චින්තනලත් තියෙනවා දැන් දරුවා කියන්නේ වෙනම කුජලයක්නේ අර කලිල් ජිබ්‍රාන් කවියක්ම තියෙනවා දරුවා ඔබ හා සිටියත් ඔබට අයිති නැත ඔබගෙන් උපන්නත් ඔබෙන් නිපද නැත කියලා ඒ දරුවා අපිට අයිති නැහැ ඒ කියන්නේ අපේකින් හරහා තමයි යාවේ හැබැයි අපේම කැලලක් නෙවෙයි ඒකින් දර අපට ඕන ඕන විදිහට දරුවා හදන්නත් බෑ කියන කතන්දරයක්ත් තියෙනවා ඒතර මූලික දේ තමයි දරුවා අම්මව හොයාගෙන එනවා ඒතර මේ ආරම්භක න්‍යෂ්ටිය ශක්තිමත් න්‍යෂ්ටියක් නා ඒ ආරම්භක නිය ශක්තිමත් න්‍යෂ්ටිය තවත් වර්ධනය වෙන්න ගැබිනි කාලය තුළ මව දක්වන යහපත උනන්දුව හොඳ නම් ඒට අනුකූලව ආරම්භයේ ඉඳලම ශක්තිමත් දරුවෙක් හදා ගන්න පුළුවන්. අර ඔබතුමා කිව්වා වගේ දැන් අපි ගැටලුව වැඩිහිටියන් ගැන මට හොඳ උදාහරණයක් මාලක තියෙනවා. දැන් අපි හිතමු දැන් කෙහෙල් ගහක ගොබේ කුණු වුණාම මොකද අපි කරන්නේ? ගොබේ කුණාම කරන්න පුළුවන් විධික්‍රම කීපයක් තියෙනවා. හොයලා බලන්න පුළුවන් හේතුව මොකක්ද කියලා. ගොබේ කපලා බලන්න පුළුවන්. ඊළඟ මාසේ ආයෙත් ඒ ගොබේ එන්නේ නරක් වෙච්ච ගොබයක් නම් ඒ කියන්නේ එතන නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. කඳෙන් කපලා බලන්න පුළුවන්. ඒ එන්නේ නරක් වෙච්ච ගොබයක් නම් ඒත් ප්‍රශ්නේ එතන නෙමෙයි. මුලින් හාර කපලා බලන්න පුළුවන්. ඒත් එන්නේ වරක් වෙන නම් අලේ හාරලා බලන්න පුළුවන්. ඒතර කුණු වෙන්නේ අපිට පේන්නේ ගොබේ කුණු වුණාට ලෙඩේ පටන් ගන්න තියෙන්නේ එක්කෝ කඳෙන් එක්කෝ මුලින් එක්කෝ අලේ. ඒතර ළමයින් ගැන කතා කරන වැඩිහිටියන්ගේ ප්‍රශ්න ගැන කතා කරනකොටත් ඒ මූල හේතු හොයාගෙන ආපස්සට යන්නට ඕන. එකින්ද ආපස්තරේ ගිහිල්ලා මූල හේතු හොයා ගන්නවා වගේම ආරම්භයේ ඉඳලම මූල හේතුවට වර්ධනය කරලා ගැටලුවක් ඇති නොවන විදිහට හදා වඩා ගත්තොත් ඒකත් අපට උදව් වෙනවා හොඳ තරුණයෙක් හොඳ වැටීරියෙක් හදන්න. එහෙනම් අද සාකච්ඡාවේදී මම දැන් මොකක් වැදගත් වෙන්නේ අර මූල හේතු ඉඳලා ආරම්භයේ ඉඳලම හානියක් නොවන විදිහට වැරද්දක් නොවන විදිහට ශක්තිමත් ආදරේ පිරිච්ච සොම්නසෙන් ඉන්න සුන්දර ධනාත්මක දරුවෙක් හදාගන්නේ කොහොමද කියන එක පිළිබඳව සාකච්ඡාවක් ගියා. එතකොට දෙමව්පියන්ට මේ සාකච්ඡාව උදව්වක් වෙනවා කොහොමද අපි අපේ දරුවත් එක්ක කටයුතු කරන්න ඕනේ. ගුරුවරුන් තුඟක් වැදගත් වෙනවා. ගුරුවරුන් දරුවන් එක්ක කටයුතු කරනකොට කොහොමද කියලා. වැඩිහිටියන්ට ආච්චිලා සීයලාට වැදගත් වෙනවා කොහොමද කටයුතු කරන්න කියලා. එතන අද සාකච්ඡාව තුළ මම හිතනවා මේ හැම ප්‍රශ්නකටම වගේ උත්තර හම්බෙයි කියලා. අසිරිමත් විශ්වය ගැන අපි දොරමඩලාව වැඩසටහන් මාලාවක් කරලා තියෙනවා. විශේෂයෙන් විද්‍යාත්මක පැත්තත් අල්ලලා මේ අසිරිමත් දේවල් ගැන කතා කරලා තියෙනවා. මේ විශ්වයේ සිද්ධ වෙන මහා අසිරිමත් දෙයක් තියෙනවා. මින් පෙර කවදාවත් විශ්වයේ ඇහුනේ නැති අමුතුම කටහඬක් පළමු වතාවට මේ විශ්වයට එකතු වෙන අවස්ථාව. කවුදෝ කෙනෙක් අමුතු හඬකින් කෑ ගහන එක. ඒක තමයි පළමු වතාවට අපේ දෙසවනට අමුතු හඬක් ඇහෙන අවස්ථාව. කවදාවත් එළිය දැකලා නැති නිහඬ පරිසරයක ජීවත් වෙච්ච කෙනෙක් ලෝකේ එළිය දකිනවා. කවදාවත් නොසැලුණු උගුරක් සැලෙන්න පටන් ගන්නවා. හඬක් එනවා. ඒක ජීවයක උපත, දරුවෙකුගේ උපත. මහා මේ තියෙන විශ්වයේ තියෙන මහා අසිරිමත් සිදුවීමක් නෙවෙයිද කියලා බලන්න. මේ පුංචි දරුවා ඉපදිලා හඬ නගලා ඊට පස්සේ කරන දේවල් ඈ ඊට පස්සේ දන ගන්නවා ඇවිදිනවා නොඑක් දේවල් කරලා පස්සේ ඡන්දෙ ඉල්ලනවා පාර්ලිමේන්තු යනවා බැන ගන්නවා එයාම තව අර මුල් වරට කෑ ගහලා හඬක් පිට කරපු දරුවා පස්සේ කාලේ මහ වේදිකාවල කතා පවත්තරය වෙනවා එක්ක ඔලිම්පික් ගිහිල්ලා දුවනවා ඈ ලෝක වාර්තා තියෙන මේකම කෙනා මහ පුදුම දෙයක් මේ විශ්වයේ සිද්ධ වෙන අසිරිමත් දෙයක්. දරුවා කියන්නේ කවුද? ළමයා කියන්නේ කවුද? ළමා සංවර්ධනය වැදගත් වෙන්නේ මොකද? රටකට වැදගත් වෙන්නේ මොකද? ඒ සඳහා අපිට කරන්න පුළුවන් කාර්යභාරය මොකද්ද? ඒ ගැන අපි දොරමඩලාවෙන් කතා කරන එක වටිනවා. ජ්‍යෙෂ්ඨ මනෝචිකිත්සක වෛද්‍ය චමින්ද වීරසිරිවර්ධන මහත්තයා. මම හිතනවා හසන්ත අපි ඊටාම වැදගත් මාතෘකාවක් අද තෝරගත්තේ. දැන් මම කැමති ඉස්සෙල්ලා මට මේ මෙතන තියෙනවා දැන් අන්තර්ජාතික වශයෙන් රටවල් ගණනාවක් අර ඔබතුමා සඳහන් කළා දැන් වැඩිහිටියෝ හැටියට අපි මුහුණ දෙන ප්‍රශ්නවල මුල තියෙන්නේ මුල් ළමාවියේ කියලා. දැන් ඒ පිළිබඳව මම හිතනවා මගේ මේ කතාවට ප්‍රවේශයක් ගන්න මම පොඩි පර්යේෂණ වார்த்தාවක් ගැන අවධානය යොමු කරන්නම් කියලා. මේකේ තියෙනවා ළමේ කදා වඩා ගන්න මුල් ළමාවියට ඩොලර් එකක් වැය කළොත් ඒ රටට ඩොලර් 9ක් ලාභයි කියලා අපිට දකින්න පුළුවන්. පුළුවන්. මේ පරීක්ෂණ වார்த்தාව තමයි මම දැන් ඔය දාලා තියෙන්නේ. ඒකේ පෙන්නලා තියෙනවා අර දැන් අපි මුල් ළමාවියට විය දැන් අපි හිතමු දැන් අපි ළමා මුල් ළමාවිය වරද්දලා විශ්වවිද්‍යාලයට ඒ සල්ලි වැය කරා කියලා අර ප්‍රතිඵලෙන්නේ නැහැ. එනිසා මුල් ළමාවියට ඩොලර් 1ක් වැය කරපුවාම පස්සේ කාලෙක ඒ ළමයා ලොකු වෙනකොට රටට ඩොලර් 9ක් ඉතුරු කරනවාලු.
දැන් කොහොමද ඉතුරු කරන්නේ? දැන් මේකනේ අපිට එන ප්‍රශ්නේ. ඒක ඉතුරු කරන්නේ අපි අද සමාජයේ පීඩා විඳින ප්‍රශ්න ටිකක් තියෙනවානේ හසන්ත. දුප්පත්කම. මම හිතනවා අපේ රටේ මේ දුප්පත්කම කියන ප්‍රශ්නය අවුරුදු 30 40ක් 30 අපි සමෘද්ධිය දෙනවා මේවා දෙනවා සහන ආධාර දෙනවා. හැබැයි මේ දුප්පතුන් ටික හැමම ඉන්නවා. මේක විසඳෙච්ච නැති ප්‍රශ්නයක්. හැබැයි දුප්පත්කම කියන එක වේගෙන් අඩු වෙනවලු අර ළමයාගේ ගුණාත්මක මොලේ වැඩෙනකොට. දැන් හසන්ත ඊළඟට ගන්නකො බලන්න අපි දැන් රියනතුරු. දැන් මම දැක අද පත්‍රේ වාර්තා කරලා තියෙනවා හතර දෙනෙක් එක තැන මැරලා තියෙනවා. දැන් රියනතුරුක පදනම මොකද්ද? දැන් ගුණාත්මක මොලේක දැන් අපි දැන් කෙනෙක්ගේ ගුණාත්මක මොලයක් තක්සේරු කරනකොට නිර්ණායක ගණනාවක් තියෙනවා. දැන් එක ප්‍රධාන නිර්ණායකයක් තමයි මේ පුද්ගලයා ආවේග සහ චිත්ත වේග පාලනය කරන්නේ කොහොමද කියන එක. දැන් දැන් මම මේ ළඟදී මේ ප්‍රධාන පාරට වාහනේ දාන්න අපි ගිහිල්ලා මූණ දැම්මහම කිසිම වාහනයක් නවත්තලා ඉඩ දෙන්නේ නැහැ. අර බලහත්කාරයෙන් දැම්මොත් තමයි එළියට යන්න පුළුවන් වෙන්නේ. ඒත් කරකෝල යනවා කොහෙන් හරි සයිඩ් දෙකකින්. හැබැයි අපි දියුණු රටක ගියොත් වාහනේ ගන්නකොටම ඔක්කොම පාර ඉඩ දෙනවා නවත්තල. ඒ කියන්නේ මොලේ වර්ධනයේ තියෙන ඉතාම වැදගත් කොටසක් තමයි මේ ආවේග සහ චිත්ත වේග පාලනය කියන එක. ඒතර ආවේග සහ චිත්ත වේග පාලනය කියන එක දැන් අපේ වයසේදී හදන්න හරි අමාරුයි. ඒක අර මුල් ළමාවී හරියටම හැදුවාම ඒ ළමයා හොඳට ආවේග ටික පාලනය කරනවා චිත්ත වේග පාලනය. ඒකේ ප්‍රතිඵලය මොකද්ද? ගෘහස්ත ප්‍රචණ්ඩත්වය අඩු වෙනවා. ළමා හිංසනේ අඩු වෙනවා, අපයෝජන අඩු වෙනවා. දැන් අපි මේ පීඩා විඳින ප්‍රශ්න මද්දීර ලෝලිත්වය මත්පැන් වලට යන මිනිස් ස්වභාවය නිසා දැන් ඔය මොලේ තියෙන අර අපි දැන් හසන්ත මෙහෙම දැන් ළමයෙක් ඉපදෙනකොට අපි ස්නායු විද්‍යාත්මක පදනම තව ටිකකින් කතා කරනවානේ. ඒතකොට ළමයෙක් ඉපදෙනවා කියලා කියන්නේ දැන් නියුරෝන බිලියන 100ක විතර මේ පොඩි පැක් එකක් ළමයෙක් කියලා කියන්නේ. එතකොට දැන් දැන් අපි ගාව දැන් ළමයෙක් ගාව නැති අපි ගාව තියෙන ලක්ෂණ ගණනාවක් තියෙනවා. දැන් අපි දන්නවා ළමයෙක් ඉපදුනහම එයාට ඉබේම කක්ක යනවා. මුත්‍රා ටික ඉබේම යනවා. භාෂාවක් දන්නේ නැහැ. හඳුනගන්න බෑ දේවල්. දේවල් කතා කරන්න තේරෙන්නේ නැහැ. හැබැයි හසන්ත බලන්න අවුරුදු 3ක් යනකොට එයා ඒ කක්ක යන එක පාලනය කරගෙන එයා හරි තැන දිහිල්ලා කක්ක දානවා. එතකොට දැන් මේක වෙන්නේ කොහෙද? මේක වෙන්නේ ගුදමාර්ගයේ නෙමෙයිනේ. මේක වෙන්නේ මුත්‍රාශයේ නෙමෙයිනේ. මේ සියල්ල වෙන්නේ මොලේ ඇතුලේ. ඒතරේ මොලේ ඇතුලේ සිද්ධ වෙන විපර්යාසයන් පස්සේ කාලෙක සමාජයේ ප්‍රගමණයට ඉතාම වැදගත් වෙනවා. එහෙනම් මට හිතෙනවා මේ මුල්ලමාවිය කියන එකේදී අපිට තියෙන වැදගත් දේ තමයි මේ මොලේ ගුණාත්මක ලෙස සකස් කරගත්තේ නැත්නම් දැන් මේ මොලයක් ගුණාත්මක ලෙස සකස් වෙන්න නම් මේ අපි දැන් ඥානවලින් කොටසක් එනවා මොලේ ගුණාත්මක භාවයේ. හැබැයි පරිසරයෙන් දිය යුතු සාධක ටිකක් තියෙනවා. ඒතර මේ පරිසරය සහ ඥාන එකතු වෙලා තමයි මේ ගුණාත්මක මොලය හටගන්න පටන් ගන්න. ඉතින් මම ටිකක් කැමතියි ටිකක් මේක ඉස්සරහට ගිහිල්ලා මේ ගැන චුට්ටක් මෙන්න මෙහෙම කතා කරන්න. දැන් හරි ලස්සන මේ කෙනෙක් ඉන්නවා මේ මාගරට් මීට් කියලා මේ ලෝක ප්‍රසිද්ධ මේ අතර මානව විද්‍යාඥවරයා. ඒ මානව විද්‍යාඥවරයා හරි ලස්සන කතාවක් කිව්වා හසන්ත. රටක මානව සම්පත් සංවර්ධනය පිළිබඳ මාගරට් මීඩ්ගේ ප්‍රකාශය මම කැමති මේක පොඩ්ඩක් අපි මේ ප්‍රේක්ෂකයන්ට පෙන්නමු කියලා. වැඩිහිටියන්ගේ හෙට දින ඇතිවන සියලු ගැටලු සඳහා විසඳුම රදා පවතුණුයේ අද දින අපේ දරුවන් හදාවඩා ගැනීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ගවල පුළුල් ස්වභාවය මතයි කියලා. මේක තමයි මාගරට් මීඩ්ගේ ප්‍රකාශය. ඉතින් දැන් අපි මේ දරුව හදාවඩා ගන්නද දැන් අපි ඒ ඥාණය දැනගෙනද අපි මේක කරන්නේ? දැන් අපි දැන් දැන් මෙතන ඇත්තටම ගත්තාම හසන්ත මෙන්න මෙහෙම ප්‍රශ්න දෙකක් තියෙනවා. මම ඇත්තටම ඔය ළමා සංවර්ධනය ගැන කතා කරනකොට සංකල්ප දෙකක් අපි පොඩ්ඩක් කතා කරනවා. එකක් තමයි ළමා වර්ධනය කියන එක. ළමා වර්ධනය ගැන හසන්ත දැන් අපි හිතමු මෙහෙම දැන් සරල දෙයක් ගමු. දැන් අපිට වම්බටු ගහක් හදන්න හිතෙනවා නම් අපි ගිහිල්ලා වම්බටු ඇට ටිකක් ඔහේ විසි කරලා දානවා. තරේ වම්බටු ඇට ටික ඔහේ නිකන් පැල වෙනවා. ඉතින් අපි වැඩි මැදිහත් වෙන්න ඕනේ නැහැ. හැබැයි වම්බටු ගහ හැදෙනවා. ඉතින් පස්සේ කාලෙක අපිට ගිහිල්ලා ඔය එකේ තියෙන ගෙඩි ටිකක් කඩන් එන්න පුළුවන්.
හැබැයි අපිට වම්බසු ගස් හදන තව ක්‍රමයක් තියෙනවා මොකද්ද අපි හොඳට වම්බට උගහ ගැන දැනගෙන ඒකේ තාක්ෂණය ඉගෙනගෙන අපි ওই කුෂිකර්ම විද්‍යාව පොඩ්ඩක් ඉගෙනගෙන ඒකට ජල සම්පාදනය කරන හැටි පොහොර දාන හැටි අස්වනු වැඩි කරන එක මේක තාක්ෂණය ඉගෙනගෙන ඉවරලා අපි වම්බට හදනවා එතකොට ලොකු ඵලදායිතාවයක් එනවා එතකොට ළමා සංවර්ධනය සහ වර්ධනය කියලා සංකල්ප දෙකක් හඳුනා ගන්නවා child growth and child development කියලා දැන් හසන්තට මතක ඇති දැන් අපේ කාලේ දැන් දැන් ඉස්සර දැන් කෙනෙක් තර්ක කරන්න පුළුවන් ඉතින් අපේ අම්මලා ඔය පියාජේ දැනන් හිටියේ නෑ මේ වගේ සාකච්ඡා දැනන් හිටියේ නෑ ඒකට අපිව හැදුවනේ නේ අපේ අම්මලා අපිව හැදුවා හොඳ ප්‍රශස්තවත් ඉන්නවා එතකොට දැන් ප්‍රශ්නයක් ආව මොකද ප්‍රශ්නේ දැන් අපේ ළමා කාලය ගත්තාම අපිට නිදහස් ආරක්ෂිත පරිසරයක් තිබුණා නිදහසේ මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්න එතර අම්මලට මහ ලොකු ඥානයක් තිබුණ නැතුණාට අම්මලට අර ආදරය කරුණාව මෛත්‍රිය මේ සියල්ල තිබුණත් අධ්‍යාපනය සරලයි තරඟකාරී නැහැ හැමදේම සරලයි හැබැයි මේ මෑතක සිද්ධ වෙච්ච අවුරුදු 30ක විතර කාලය ඇතුළත මහ විපර්යාසයක් වෙනවා සමාජය අනාරක්ෂිත වෙනවා න්‍යෂ්ටික පවුල් වෙනවා අධ්‍යාපන ක්‍රමයේ තරඟකාරී වෙනවා මේ සියලු ප්‍රශ්නත් එක්ක දැන් හොඳම උදාහරණයක් ගන්න හසන්ත දැන් අපිට හරියට ළමයි හම්බෙනවා මේ සායනික වශයෙන් මේ ජනප්‍රිය පාසල කියලා එකක් එනවනේ. දැන් ළමෙක්ව සාමාන්‍යයෙන් උදේට කිලෝමීටර් 10ක් විතර පොඩි ළමෙක්ව ට්‍රාන්ස්පෝර්ට් කළොත් ඒක මම දකින්නේ චයිල්ඩ් ඇබියුස් එකක් හැටියට. මොකද හසන්ත උදේ පාන්දර දකින්න ගෙදර යුද්ධේ වගේ මේ ළමයාව ඇහැරෝගෙන බලහත්කාරයෙන් කවනවා, නාවනවා, සපත්තු දානවා, ඔළු පීරනවා, වෑන් එකට බලෙන් පටවනවා. දැන් මේවා ලෝකෙ සිද්ධ වෙන්නේ නැහැ මෙහෙම. ප්‍රයිමරිය තියෙන්න ඕනේ ළමයට පයින් එන දුරින්. දැන් අපේ මේ ළමයින්ව පටවනවා, එහෙ දුවනවා, මෙහෙ දුවනවා, අරන් යනවා. දැන් මේ සිද්ධ වෙච්ච කලබලේ බලන්න. ඒතර මේ සමාජ ආර්ථික වෙනස පුදුමාකාර විදිහට ළමා සංවර්ධනයට බලපාලා තියෙනවා. දැන් අපේ අම්මලා ගත්තාම මහා විකෘති වැඩ කරන්නේ ළමයිත් එක්ක. ඒ නිසා තමයි අපිට මේ ළමා සංවර්ධනය කතා කරන්න වෙලා තියෙන්නේ. දැන් එතකොට අපි ළමා සංවර්ධනය ගැන කතා කරනකොට ළමා සංවර්ධනය කියන එකේදී මෙන්න මේ කාරණා හතර මම කැමති මෙතන විශේෂයෙන් මතක් කරන්න. දරුවන් පිළිබඳ හොඳ විද්‍යාත්මක නිශ්චිත ඥානයක් සහිතව අපි දරුවෝත් එක්ක මැදිහත් වෙන කාරණා වැදගත්. ඊළඟට දරුවෝ හදා වඩා ගන්න අපිට කුසලතා තියෙනවද? දෙමව්පියන්ට කුසලතා තියෙනවද? මම හිතනවා මෙන්න මෙතන තමයි අපේ තියෙන මූලික කර්ණ. මා කර්ණ හතරක් මම පෙන්නන්නම් හසන්ත දරුවෝ හදා වඩා ගන්න. දරුවන් හදා වඩා ගැනීමේදී කුසලතාවලින් අම්මලා තාත්තලා පූර්ණද? දරුවන් හදා වඩා ගැනීමට අවශ්‍ය මූලික ආකල්ප සහ දැනුම සංකල්ප වලින් අම්මලා සන්නද්ධයිද ගුරුවරු සන්නද්ධයිද? දරුවන් සමග ගනුදෙනු කිරීමට අවශ්‍ය මූලික සංනිවේදන කුසලතාවයන් මේ සමාජයේ තියෙනවද? මෙන්න මේවෙන් සන්නද්ධ වෙලා දරුවන්ට මැදිහත් වුණොත් මේක හරි ලස්සනට සිද්ධ වෙයි. නැත්තම් වෙන්නේ හසන්ත අපි අර මාළු කපන මිනිහෙකුට කියලා සීස කරගත්තා වගේ ලොකු අවුලක පැටලෙනවා. දැන් මාළු කපන මිනිස්සෙකුට අපි කියන්නේ නැහැ සීස කරලා දෙන්න කියලා. මොකද දැන් එතන ප්‍රශ්නයක් තියෙනවා. මොකද මාළු කපන මිනිහා කපන්න දැනගත්තට ඥානයක් නැහැ. කුසලතා නැහැ. මොකුත් නැහැ කපලා දායි අපි මැරෙයි. නමුත් දැන් වර්තමානයේ මේ සංකීර්ණ වෙච්ච සමාජයේ දරුවන්ට මැදිහත් වෙනකොට දෙමව්පිය මොනවද දැනගන්න ඕන? ගුරුවරු කොහොමද වෙනස් වෙන්න ඕන? මෙන්න මෙතන තමයි අපිට එන අභියෝගය. ඉනිසා තමයි අපිට මේ වැඩසටහන වැදගත් වෙන්නේ. අපි ඔබයි මායි හිටපු අර සරල සමාජයේදී මේ ඥානයක් ඕනේ අම්මා බොහොම ආදරෙන් වැළඳගත්තා නේ. අපිට එහෙම ලොකු මැදිහත් වීමක් ඕන උන්නේ නැහැ. මම හිතනවා එතන ඉඳලා අපි මේ සාකච්ඡාව ගොඩනගමු කියලා. හොඳයි. ඔබ අම්මලා ගැන සඳහන් කළාට අද දොරමඩලාවේ අම්මලා එක්කෙනෙක්වත් නැහැ නේ කියලා සමහරව අපට දොස් කියන්නත් ඉඩ තියෙනවා. කෝ කාන්තාව කියලා. ඒ හිටියනම් හොඳයි. ඒක අපි පිළිගන්නවා. එහෙම ගැහණු පිරිමි ભેදයක් නැහැ. කියවෙන කරුණු මොනවද කියලා අධ්‍යයනය කරන්න, හදාරන්න, අහගෙන ඉන්න ඒක වැදගත් නම් ප්‍රයෝජනෙට ගන්න. මොකද මේ විෂය පිළිබඳ විශේෂඥ දැනුමක් තියෙන පිරිසක් විද්වත් මණ්ඩලයක් සහභාගී වෙන්නේ කාන්තා කාන්තාවුණු සිටියා නම් හොඳයි. අපි ආරාධනා කරන දුරකථනයෙන් කතා කරන්න අම්මලාට මේ විශේෂයෙන් මේ අධ්‍යාපන ශාස්ත්‍රයේ ඉන්න කාන්තාවන්ට විද්වත් කාන්තාවන්ට අපි ආරාධනා කරනවා දොරමඩලාවට කතා කරන්නයි කියලා. දැන් ඔය විශේෂඥ වෛද්‍යතුමනේ මිනිස්සු හැසිරෙන මහ මොලකරුවෝ වගේනේ
මාධ්‍යෙම වර්ධන මහ මොළකරුව හවල් එකේ මහ මොළකරුව කියලා එවිද ඉතින් හරි ලොකු මොළකාරයෙක් කියලා තමයි තමයි මිනිස්සයා තමයි ඒක ආදේශ කරන් ඉන්නේ අපි මහ මොළකරුව අපි තමයි අපිට තමයි මොළේ තියෙන්නේ කියලා ඒ උනාට ඉතින් සමහර වැඩ දිහා බලගෙන යනකොට සමහර සත්තු කරන වැඩත් හොඳයි කියලා හිතන අවස්ථා තියෙනවා මේ මෙච්චර මොළයත් අලගෙඩියක් විතර මොළගෙඩියක් තිබුණාට කරන වැඩ හොඳයි කියලා දැන් බලන්න වහු පැටව වහු පැටියත් මෙලොව එළිය දකින්නවා එයා වැඩි කාලයක් ගත කරන්නේ නැහැ එයා නැගිටිනවා විදිනවා කිරි බොනවා වැඩි කවුරුත් උදව් කරන්න ලොකුවට එන්නේ නැහැ හැබැයි මේ මහ මොළකරුවෝ කියන අපි ඉපදිච්ච වෙලාව අපිට අරයා උදව් කරන්න ඕනේ මෙයා ඕනේ අම්මා ඕනේ කාගේ හරි සහායක් ඕනේ නැත්තම් අපිට අමාරුයි අපි කාගේ හරි උදව්වෙන් තමයි මේ නැගිටලා ඉන්නේ අපි එකපාර ලොකුවට ඉපදිලා හිටියා වගේ ටයි දාගෙන කෝඩ් දාලා ඉපදුනා වගේ හිටියට අපි කාගේ හරි උදව් එක්ක තමයි නැගිටලා තියෙන්නේ මේ මොළය මොළේ කියන එක මහා පොදුම දෙයක්. මේක හැදෙන්නේ කොහොමද? උපදිනකොට අපේ මොළේ කොහොමද? ලොකු වෙන්නේ කොහොමද? ඒකේ ප්‍රමාණය කොහොමද? වර්ධනය කොහොමද කියලා අපි ටිකක් දැනගන්නක වටිනවා. විශේෂයෙන් වෛද්‍යතුමා. උහසන්ත අපි මේ සංසිද්ධිය තේරුම් ගන්න යනකොට මොළේ වර්ධනය ගැන යම්කිසි අවබෝධයක් ලබා ගන්න එක ඉතා ප්‍රයෝජනවත්. අපි දැන් මේ කතා කරපු කොටස් ගැන හොඳ අවබෝධයක් ලබා ගන්න නම් මොළේ කොහොමද පටන්ගෙන වර්ධනය වෙන්නේ කියන එක පිළිබඳ දැනුමක් ලබා ගන්න අපිට මේ වෙලාවේදී අවස්ථාව ගන්න පුළුවන්. අපි ඉස්සල්ලා මේ රූපයට යොමුමු. මොළයේ ගත්තාම මොළය අපි හිතුවට මොළය නිකන් රබර් බෝලයක් වගේ නිකම්ම පිහිටපු එකක් නෙමෙයි. මොළේ ඔබ රූපේ දැක්කොත් ඔබට තේරුම් ගන්න පුළුවන් මොළේ ඉතාම සංකීර්ණ අවයවයක්. විවිධ කොටස් වලට විභේදනය වෙලා විවිධ කාර්යයන් කරන්න විවිධ විවිධ ආකාරයට හැඩ ගැහිලා තියෙනවා. එතකොට මේක හරියට අර සංකීර්ණ නගරයක විවිධ සේවා සපයන මධ්‍යස්ථාන වගේ දැන් ලොකු නගරයක් ගත්තාම එහි රෝහලක් තියෙනවා පොලිසියක් තියෙනවා ප්‍රජාශාලාවක් තියෙනවා නගර ශාලාවක් ඊළඟට පාසැල වගේ නොයෙකුත් ආකාරයට මේ නගරයේ ඒ විවිධ සේවා සපයන ස්ථාන තියෙනවා මොළෙත් ඒ වගේ විවිධ කොටස් වලට බෙදලා වෙලා තියෙනවා නමුත් දරුවෙක් උපදින වෙලාවේදී මොළේ මේ තරම් මේ ආකාරයට විභේදනය වෙලා පිහිටලා නැහැ දරුවෙක් උපදිනකොට දරුවාගේ මොළේ තියෙනවා සෛල කියන කුඩා කොටස් බිලියන 100ක් විතර. ඊට පස්සේ මේ බිලියන 100 අරගෙන තමයි මේ කොටස් නිර්මාණය කරන්නේ. මේ කොටස් මේ බිලියන 100 අරගෙන නිර්මාණය කරන ක්‍රමයක් තියෙනවා. ඇත්තටම දරුවාට ළමා කාලයේදී, ලදරු කාලයේදී සහ ළමා කාලයේදී ලැබෙන උත්තේජන මත මෙම මේ ස්නායු කියන සෛල එකට එකතු කරගෙන එක එක මේ සේවා ස්ථාන නිර්මාණය කරනවා. දැන් මොළයට මොකක් හරි උත්තේජනයක් ලැබුණාම මේ උත්තේජන අර ස්නායු සෛල දිගේ ගමන් කරනවා. අපි ස්නායු සෛලයක් අරන් බලමු. එතකොට අපිට තේරෙනවා ස්නායු සෛලේ කොයි වගේද කියලා. මේ තියෙන ස්නායු සෛලයක්. මේ වගේ ස්නායු සෛල බිලියන 100ක් තියෙනවා ඉපදෙන වෙලාවේ. යම්කිසි පණිවිඩයක් ආපුවාම මේ පණිවිඩේ මේ ස්නායු සෛලයේ දිගේ ගමන් කරනවා. ගමන් කරලා ඊළඟ ස්නායු සෛල වලට යනවා. එතකොට ස්නායු සෛල එකට එක සම්බන්ධ වෙනවා. එකට එක සම්බන්ධ වෙලා තමයි මේ අර සේවා මධ්‍යස්ථාන නිර්මාණය කරන්නේ. ලැබෙන උත්තේජන ප්‍රමාණය වැඩි වෙන්න මෙම සෛල එකට එකට සම්බන්ධ වෙලා ලොකු ස්නායු ජාලා නිර්මාණය කරනවා. මේ සංසිද්ධිය තමයි මොළය පිළිබඳ ඉතාම වැදගත්ම කාර්යය. අපි ඒක තව රූපයකින් බලමු. මේ තියෙන්නේ ස්නායු සෛල දෙකක් එකට සම්බන්ධ වෙන ආකාරය. දැන් දරුවෙකුගේ මොළේ වර්ධනය වෙනකොට උපතේදී තියෙන ස්නායු සෛල ප්‍රමාණය වැඩි වෙන්නේ නැහැ. සිදුවෙන එකම දේ තමයි ස්නායු සෛල අතර සම්බන්ධතාවය ඇති කරගන්නවා. මේක ඉතා වේගෙන් සිදුවෙන ක්‍රියාවලියක්. ස්නායු සෛල එකින් එක සම්බන්ධතාවය ඇති කරගෙන හොඳ මොළයක් නිර්මාණය කරගන්නවා. සාමාන්‍යයෙන් මේ ස්නායු සෛල අතර සම්බන්ධතාවය ඇතිවීම අපි කියනවා තප්පරයකට 700ක් පමණ හැදෙනවා කියලා. අවසානයේ සමහර ස්නායු සෛල තවත් ස්නායු සෛල 10,000ක් පමණ එකට සම්බන්ධ වෙනවා. දැන් අපිට ඒක වෙන ආකාරයේ රූපයක් මගින් බලන්න පුළුවන් අපිට වීඩියෝ මේකක් මගින්. හාවඩ් විශ්වවිද්‍යාලයේ මේක පිළිබඳව හොඳ වීඩියෝ එකක් නිෂ්පාදනය කරලා තියෙනවා. අපි මේ වීඩියෝ එක ප්ලේ කරන්න දාලා අපි බලමු. අපිට එතනින් අඳුරගන්න පුළුවන් මේක සිද්ධ වෙන ආකාරය. හොඳයි. අපිට බලන්න පුළුවන් නම් වටිනවා. වර්ධනීය වන මොළයේ ව්‍යුහය කෙරෙහි නොමැකෙන බල
අපිට පේන්නේ නැහැ. හොඳයි අපිට බලන්න පුළුවන්ද? දරුවෙකු ජීවිතයේ මුල් වසර කිහිපය තුළ ඔහු ඇය ලබන අත්දැකීම් වර්ධනය වන මොලේ ව්‍යුහය කෙරෙහි නොමැකෙන බලපෑමක් ඇති කරයි. ජාන මෙහි මූලික සැලැස්ම ලබා දෙයි. සියලුම ඉදිරි ඉගෙනුම් චර්යාවන් හා සෞඛ්‍ය සඳහා දරුවාගේ මොලය සකස් කරන පාදමේ ස්නායු සෛල අතර සම්බන්ධතාවය එකින් එක ඇති වෙනවා. ඇති වෙලා ස්නායු සෛල එකට එකට බැඳිලා සංකීර්ණ ස්නායු ජාල නිර්මාණය කරනවා. මෙම ස්නායුජාල එකින් එක සම්බන්ධ වේගෙන ගිහිල්ලා සංකීර්ණ ස්නායුජාලයක් නිර්මාණය වුණාම ඉතා හොඳ මොලයක් නිර්මාණය කරන්න පුළුවන්. ඉතින් මේක සිද්ධ කරන්න නම් ළමා කාලය තුළදී අපි දරුවාට විවිධ උත්තේජන ලබා දෙන්න ඕන. උදාහරණයක් අපි කියමු, සංගීතය පිළිබඳ උත්තේජනයක් දුන්නොත් දරුවාගේ මොලය තුළ ඒ සඳහා ස්නායුජාලයක් නිර්මාණය කරනවා. අපි ඒක රූපයකින්ම බලමු. එතකොට අපිට තේරෙනවා මේක වෙන්නේ කොහොමද කියලා. දැන් මේ අපි උදාහරණයක් බලමු. දැන් මේ පේන්නන්නේ යම්කිසි අපි රතු පාටෙන් පෙන්නලා තියෙනවා ස්නායු ජාලයක්. යම්කිසි උත්තේජනයක් දුන්නාම ස්නායු සෛල එකට එකට සම්බන්ධලා ස්නායු ජාලයක් නිර්මාණය කරගන්නවා. තව වර්ගයක උත්තේජනයක් දුන්නාම ඒකට ස්නායු සෛල එකට එකට සම්බන්ධලා ඒකට ස්නායු ජාලයක් නිර්මාණය කරගන්නවා. දැන් අපි නැලවිලිගී අම්මගේ නැලවිලි ගියේ කොහොමද බලපාන්නේ විසඳනවා? දැන් ඒ වගේ එකක් දුන්නොත් ඒක සම්බන්ධ ළමයා ඒ සම්බන්ධ ස්නායුජාලයක් මොළය තුළ නිර්මාණය කරගන්නවා. දැන් අපි උදාහරණයක් කියමු, අපි පොඩි කාලේ ගුණධර්ම ළමයාට දුන්නා කියලා. එතකොට ඒකට ස්නායුජාලයක් නිර්මාණය කරගන්නවා. දැන් එතකොට මේ ස්නායුජාල නිර්මාණය කරගන්නකොට අර සෛල භාවිතයට අරගෙන තමා නිර්මාණය කරගන්නේ. දැන් අපි හිතමු මෙහෙම, අපි අවශ්‍ය තරම් ස්නායුජාල නිර්මාණය කරන්න අවශ්‍ය උත්තේජන ළමා කාලේ ලබා දුන්නේ නැහැ කියලා. එතකොට මේ ස්නායුජාල නිර්මාණය වෙන්නේ නැහැ. එතකොට මේ සෛල කාලයක් තිබිලා ප්‍රයෝජනයක් ගත්තේ නැති වුණාම මේ සෛල අක්‍රිය වෙලා යනවා. එතකොට ළමයාට අපි හොඳ මොලයක් නිර්මාණය කරන්න අවශ්‍ය නම් අපි ළමයාට ළමා කාලය තුළදී ගොඩාක් උත්තේජන ලබා දෙන්න ඕන. ඒ උත්තේජන ලබා දුන්නාම ළමයා ඒ වලට සම්බන්ධ ස්නායුජාල මොලය තුළ නිර්මාණය කරගන්නවා. මේ ස්නායුජාල නිර්මාණය කරගන්න එක විශේෂයෙන්ම සිදුවෙන්නේ පළවෙනි අවුරුදු 5 ඇතුළත. සාමාන්‍යයෙන් අපි කියනවා දරුවාගේ මොළෙන් 90%ක් විතර පළවෙනි අවුරුදු 5 ඇතුළත හැදිලා ඉවර වෙනවා කියලා. එතකොට අපි ළමා කාලය තුළ දරුවාට අවශ්‍ය පරිසරය ලබා දීලා දරුවාට අවශ්‍ය උත්තේජන ලබා දුන්නොත් දරුවාගේ මොළය ඇතුළත හොඳ හොඳ ස්නායුජාල නිර්මාණය කරගෙන සාර්ථක මොළයක් නිර්මාණය කරගන්නවා. අපි අනිත් පැත්තෙන් දරුවාට අවශ්‍ය උත්තේජන දෙන්නේ නැතුව දරුවා ඔහේ හැදෙන්න ඇරියොත් මේ අවශ්‍ය ස්නායුජාල නිර්මාණය වෙන්නේ නැහැ. එතකොට හොඳ මොළයක් නිර්මාණය වෙන්නේ නැහැ. එතකොට අපිට අර හොඳ මොළකාරයෙක් හදාගන්න බැරුව යනවා. අපිට හැදෙන්නේ මොළේ අඩු පොඩි ස්නායුජාල කීපයක් තියෙන දරුවෙක්. දැන්ට වර්තමාන සමාජයේදී වැඩි හරියක් සිද්ධ වෙන්නේ මෙන්න මේ කාර්යාව. උනන්දු වුණොත් හොඳ මොළකරුවෙක් මහ මොළකරුවෙක් හදාගන්න පුළුවන්. කුඩා කාලෙම ඒකට උත්තේජන දෙන්න ඕන. මොන වගේ උත්තේජනද කියලා විශේෂඥ වෛද්‍යවරයෙක් කදිමට පැහැදිලි කරලා දුන්නා. මේ බිලිඳු විය මහ පුදුමාකාර රහසක්. ඒක ලෝකයේ තියෙන අසිරිමත්ම දෙයක් හැටියට අපි ඒක සඳහන් කළා. අපිත් එක්ක ඉන්නවා නව ජන්ම ලදරුවන් පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක්, විශේෂඥ වෛද්‍ය නලින් ගම ඇතිගේ මහත්මයා. ඔබතුමාටත් ඇති එකතු කිරීම. මම හිතනවා මේ සාකච්ඡාවේදී අපේ වෛද්‍ය මණ්ඩලයේ වෛද්‍ය මණ්ඩලයේ දෙදෙනා ඉතාමත් නිවැරදි ආකාරයට අර්ථකථනය කරා කොහොමද මේ ලදරුවෙකුගේ මොළේ වර්ධනය වෙන්නේ. ඊට පසුව මේ උත්තේජන මගින් කොහොමද මොළේ වර්ධනය සාර්ථකව කරගැනීමට උපකාර වෙන්නේ කියන එක මම එකතු කරන්න කැමතියි. ඇත්තටම මේ පෙර ළමාවිය කියන එක ආරම්භ වන්නේ හසන්ත දරුවෙක් පිළිසිඳ ගත් අවස්ථාවේ ඉඳලා තමයි. ඉතින් ඒ අවස්ථාවේදී දෙමව්පියන්ට විශේෂ කාර්යභාරයක් පැවරනවා. මොකද ගොඩක් කට්ටිය අම්මල තාත්තලා හිතාගෙන ඉන්නේ බබයි කෙලියට ආවට පස්සේ තමයි, ලදරුවේ කෙලියට ආවට පස්සේ තමයි අපි දේවල් කරන්න ඕන මේ ලදරුවාගේ මොළේ වර්ධනය වැඩි දියුණු කර ගැනීම සඳහා කියලා. නමුත් ඇත්ත වශයෙන්ම ඔබ දන්නවා පිළිසිඳ ගනි අවස්ථාවේ ඉඳලා යම්කිසි කාල පරාසයක් තුළදී ශරීරයේ අවයව වර්ධනය වීමට පටන් ගන්නවා. උදාහරණයක් වශයෙන් මොළේ වර්ධනය පටන් අරගෙන ඉවරයි සතිය 11ක් වගේ වර්ධනය වෙනකොට. ඊට අමතරව බබා දඟලන්න පටන් ගන්නවා සති 18ක් වගේ වෙනකොට. එතකොට අම්මට ඇත්තටම දැනෙනවා මේ
ලදරුවා පයින් ගසන දේවල් බඩ දැනෙනවා අපි කියනවා මේ ඌණ චලන කියලා. ඉතින් ඒවා සාමාන්‍යයෙන් සරි 18න් විතර පස්සේ දැනෙනවා. ඒ වගේම තමයි බබෙක්ව හුස්ම ගන්න පුළුවන්. ඒ වගේම තමයි යාට මේ කන් ඇහෙනවා. ඉතින් ඒ කාලේදී අතරම සති 20 විතර පැහුණාට පස්සේ මේ කතා කරන දේවල් පවා මේ ලදරුවාට ඇහෙනවා. ඉතින් ඒක ඒ කාලේදී මේ දෙමාපියන්ට විශේෂයෙන් කරන්න පුළුවන් දෙයක් තමයි මේ ආදරයෙන් මේ කල්ලේට කතා කරන දේන් පවා ඒක උත්තේජනයක් අතරම ඒකෙන් පවා සමහර වෛද්‍යතුමනේ මේ දොරමඩලාවේ මව කුසේ දරුවා කියලා වැඩසටහන් පෙළක් කියලා විශේෂඥ වෛද්‍ය උපාලි මාරසිංහ මහත්මයා ඒතර වෛද්‍ය සිරිසේන මහත්මයා ඒ අයත් රටේ ප්‍රකට වෛද්‍යවරු මෙහි ආවා පෙන්නුවා. ඇත්තටම මේ එළියේ සිද්ධ වෙන දේවල් දැනෙන හැටි කටුවකින් අම්මගේ කුසට අනිනකොට ඒක කලලයට දැනෙන ආකාරය පවා අද යම් යම් රූපවලට අරගෙන අද පර්යේෂණ වලට ලක් කරලා තියෙනවා. ඒව දැනෙනවායි කියලා හොයාගත් අවස්ථාව මේ දොරමඩලා මේ පෙන්නවා වෛද්‍යතුමා. ඔව් ඒක ඇත්ත වශයෙන්ම මේ මම එක වෙනවායි ගැන ඉතින් විශේෂ කාර්යභාරයක් කරන්න පුළුවන් මේ 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 වර්ධනය වෙනම ඉපදීමට කලින් දෙමාපියන්ට මේ මොළයේ වර්ධනය කර ගැනීම සඳහා ඊවෙන් දේවල් ආදරයෙන් කතා කිරීම. ඒ වගේම තමයි අපි කියනවා සමහර වෙලාවට අර චාන්ටි මියුසික් නැත්නම් මේ සුමුදු සංගීතය වගේ දේවල් ඇහෙන්න සැලැස්වීම තුළින් පවා එවැනි උත්තේජන සපයනවා. ඒ වගේම තමයි මේ පෝෂණය ඉතාම වැදගත් වෙනවා. මේ පෝෂණය මවෙකුට නියමිත ආකාරයේ පෝෂණයක් ලබා දීම තුළින් මෙම ලදරුවාගේ ශාරීරික වර්ධනය ඉතාම හොඳ තත්ත්වයකට ගන්න පුළුවන්. ඒ වගේම තමයි මවට සමහරලාට විවිධ ආබාධ වැළඳෙනවා. ඉතින් ඒ වගේ අවස්ථාවලට අවශ්‍ය ප්‍රතිකර්ම කිරීම තුළින් අපි කියනවා සමහරලාට ඔබ දන්නවා හසන්ත අඩු වයසෙන් ලදරුවන් ඉපදෙන අවස්ථා තියෙනවා. නියමිත දින සම්පූර්ණ කර ගැනීමට කලින් ඒකට විවිධ හේතු තියෙනවා. ඔබ දන්නවා ගර්භිණී කාලය තුළදී ඇතිවන ආදී රුධිර පීඩනය, දියවැඩියාව වැනි තත්ත්වයන් නිසා මේ වැනි දේවල් ඇති වෙන්න පුළුවන්. එහෙම අඩු වයසෙන් ලදරුවෙක් ඉපදුනොත් එහෙම ඒක ඉතා මේ සමහරලාවට ඒක අමුතු බලපෑමක් වෙන්න පුළුවන් ස්නායු පද්ධතියට. මොකද කලින් ඉපදිලා තියෙන බබෙක් නිසා, ලදරුවෙක් නිසා. ඉතින් එවැනි දේවල් අවම කර ගැනීමට කටයුතු කිරීම තුළිනුත් දරුවෙකුගේ මානසික අපි කියනවා ශාරීරික සහ මානසික වර්ධනය වැඩිදුන කර ගැනීමට සලසන්න පුළුවන්. ඒ වගේම තමයි හසන්ත ලදරුවෙක් ඉපදෙන අවස්ථාව. අපි දන්නවා ඉතාමත්ම වැදගත් අවස්ථාවක්. ඒ අවස්ථාවේදී නිසි රැකවරණය සෞඛ්‍ය සේවකයන් විසින් සහ මව්පියන් විසින් සැලසුවොත් එහෙම එම ලදරුවාගේ අනාගතය ඉතාම සාර්ථක වෙනවා. අපි කියනවා ඉපදෙලා පළවෙනි පැය ඉතාමත් වැදගත්. අපි කියනවා ගෝල්ඩන් අවර් කියලා. ඒ අවස්ථාවේදී ලදරුවෙක් ඉපදින අවස්ථාවේදී හරි ප්‍රතිකාර නැත්නම් ප්‍රතිකර්ම කළොත් එහෙම එම ලදරුවා හොඳ ලදරුවෙක් බවට අපිට ලේසියෙන් පරිවර්තනය කරගන්න පුළුවන්. ඒ වගේම තමයි අපි පටන් ගන්න මෙතන මේ කල් අවස්ථාවේදී ඉපදෙනකොට අවශ්‍ය ප්‍රතිකර්ම ලබා දීම සහ මේ පෝෂණය ලබා දීම. අපි කියනවා ඉපදෙලා පැය භාගයක් ඇතුළත මව්කිරිය ලබා දීම ලදරුවෙකුට කරන්න ඕන කියලා. ඉතින් ඒ කිරීම තුළින් පෝෂණය අංශයෙන් නැත්නම් වර්ධනය ශාරීරික වර්ධනය වැඩිදුණ කර ගැනීම සඳහා ඒ තාමත්ම වැදගත් වෙනවා. ඒ වගේම තමයි අපි ඉස්සරහට කතා කරමු මේ මව්කිරිය දීම වැදගත්කම මොකද්ද. ඒ වගේම කොහොමද මේ වගේ ලදරුවෙක් ඉස්සරහට රැක බලා ගන්න කියන එක. ඉතින් මම අර අඩු වැඩියක් සැපුවේ මේ කල් අවස්ථාවේ සිට අපි උත්තේජන ලබා දීම කරන්න ඕනේ. ඒ වගේම තමයි ලදරුවෙක් ඉපදෙන අවස්ථාවේදී නිසි රැකවරණය ලබා දීම ඉතාමත්ම වැදගත් වෙනවා. මේ අවස්ථාව මගහැරියොත් මේ නවජන්ම කාල පරාසය මගහැරියොත් එහෙම මෙවැනි දරුවන් විවිධ ආබාධ වලට යොමු වෙන්න පුළුවන්. ඒක රටේ අනාගතයට හොඳ නෑ. ඔබ දන්නවා ලංකාවේ ලදරුවන් වසරකට 375,000ක් පමණ පිරිසක් ඉපදෙනවා. මෙම පිරිස හරියට බලාගත්තොත් එහෙම ඒක තමයි අපේ රටේ අනාගතය. ඒ කට්ටියට හරියට මේ අපි උපකාර කරොත් එහෙම ඉතාමත්ම පිරිපුන් ජාතියක් බීකිරි ගැනීමේ අවස්ථාව උදා වෙනවා කියලා අපි තරයේ විශ්වාස කරනවා. රටේ අනාගතය හදන්න ඕන යහපත් අනාගතය සඳහා ප්‍රාර්ථනා සුබ ප්‍රාර්ථනා විතරක් නෙමෙයි ඒකට වැඩ කරන්න ඕන. යහපත් අනාගතයක් උදා වේවා කිය අපි ප්‍රාර්ථනා කර කර හිටියට නෑ. ඔබ සංඛ්‍යාලේඛන සහිතව කිව්වා ඔන්න පටන් ගන්නවා නම් යහපත් අනාගතයක් සඳහා වැඩපිළිවෙල ඒක මුල් ළමාවියෙන් පටන් ගන්න ඕන. හොඳ තරුණ වියක් ගැන කතා කරන්නට බෑ හොඳ ළමාවියක් නැතුව. හොඳ ළමාවියක් ගැන කතා කරන්නට බෑ පූර්ව පෙර මුල් ළමාවියක් නැතුව. මුල් ළමාවියක් ගැන කතා කරන්නට බෑ බලාගෙන ගියාම මේ කුසේ ඉන්න කාලය ගැන කතා නොකර. ඉතින් මේ හැම එකක්ම එකිනෙකට සම්බන්ධ බව තමයි දෙන්නේ. අම්මා තාත්තා හොඳට රණ්ඩු වෙනවා නම් බබා කුසේ ඉඳ ඇති ඒවත් හොඳට බලපානවා ඇති නේද? සංගීතය බලපානවා වගේ ඈ හොඳ දේවල් බලපානවා වගේ. ඉතින් රණ්ඩු වෙනේවා ගා ගන්නේවා අල්ලපු ගෙදර රණ්ඩු වෙනේ ඕවත්
බලපාන ඇති නේද අපිට ඒකනත් කතා කරමු නේද අපිට අමතුමක් තියෙනවා අයිබුවන් අයිබුවන් මම මේ කම්පයින් කතා කරන්නේ චන්දකාන්ත් කියලා මිස් කෙනෙක් හොඳයි විද්‍යත් මණ්ඩලින් අවසරයි සියලුම දෙනාට මගේ දරුවන් තුන්දෙනෙක් ඉන්නවා මගේ බහල දරුවා මන්ද මානසික දරුවෙක් මම ඒ දරුවා වෙනුවෙන්ම ඩිප්ලෝමාවක් කරලා මම ඉගෙනගෙන පොත්පත් බලලා ඒක ඉගෙනගෙන මගේ දරුවව මම යම් තාක් දුරට ඩෙවලොප් කරලා තියෙනවා මගේ ඔෆිස් එකට උනත් මම රැගෙන යනවා මගේ දරුවව නමුත් මේ සමස්තයක් හැටියට ඉන්නවා රටේ උදාක්ම දරුවන් 500කට එක්කෙනෙක් මන්ද මානසික දරුවෙක් ඉතින් ඒ දරුවන් හදාවඩා ගන්න හැටි සහ ආකල්පමේ වෙනසක් කරන හැටි පොඩි මොහොතකට හරි අපේ දයාරෝහණ මහත්මයාගෙන් හරි නැත්නම් ඔතන ඉන්න විද්‍යත් මණ්ඩලයේ කිසියම් කෙනෙක්ගෙන් මේ ආකල්පමේ වෙනසක් මේ අපේ සමාජයට ගත කරන්න ඔබතුමන්ලට පුළුවන් නම් මගේ සමාජයේ හරි පොඩි මට හැකි පමණින් මම මේ දෙමාපියන් සහ දරුවන් සතුටින් තියන්න මම ලොකු වෙහෙසක් දරනවා මගේ සමාජය හරි අල්පයි ඔබ මේ අපේ රටටම මේ දේ කියලා දෙන නිසා පොඩි ආකල්පමේ වෙනසක් ඇති කරන්න මෙහෙම දරුවන් ඉන්නවා නම් වෙනස් කියන්නේ දරුවන්ම ඩිවලොප් කරන්න පුළුවන් පිටරටවල හැකියා මට්ටමට අරන් යනවා විවාහ කරන මට්ටමට අරන් යනවා අපේ දෙමාපියෝ අපේ ඒ වෙනි දරුවෝ කුස්තියට හෝ හංගා තබනවා නැත්නම් අසනීපයක් හැදුනොත් එයින් ඔහු මිය යන අරින මගේ දරුවට හાર્ට් ඇටැක් හાર્ට් පේෂන්ට් කෙනෙක් යා මම ඔපරේෂන් කළා රක්ත ගණක් වියදම් කළා නමුත් එහෙම දරුවන්ව ඔපරේෂන්වත් කරන්නේ නැහැ ස්වභාවික මරණයක් හැදියට අතහැරලා දානවා එවැනි දරුවන්ව පොඩ්ඩක් ඔබට ඔබතුමාලා වගේ විද්‍යත් මණ්ඩලයක් හැකිනම් පුංචි ආකල්පමේ වෙනසක් ඇති කරන්න අපේ රටේ ඉන්න අය එහෙම දරුවන් දිහා ඒ විදිහට බලන්න එපා හොඳයි අමතර ඒකට උගන්වන්න කෙනෙක් පැහැදිලි එහෙම දරුවෙක් එක්ක ගත කරන ජීවිතේ මොනතරම් අභියෝගයක්ද කියලා අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. එහෙම අම්මලා තාත්තලා ගොඩක් මේ වෙලාවේ දොරමඩලාව බලාගෙන ඉන්න ඒ ජීවිත වෙනුවෙන් කැපවෙච්ච ගුරුවරු වැඩිහිටියෝ ඉන්නවා සමාජයේ අපි හොඳට දන්නා ඉන්නවා. ඒ ජීවිතත් එක්ක හැපිලා ඒ දරුවෝ වෙනුවෙන් මහා කැපකිරීමක් කරන අය සමාජයේ බලාගෙන ඉන්නවා. සමාජයට ලොකු ආදර්ශයක් අපි අගය කරනවා ඒ කැපකිරීම. ඔහොම ස්තුති කතා කළාට තවත් අමතුමක් තියෙනවා අයිබෝන්. අයිබෝන් කතා කරමු. මම රෝෂා බාක්සි සිල්වා ඇත්තරම මහාචාර්යතුමාගෙන් උත්පත පැසකීපයක් දැනගන්න වගේම ආචාර්ය හසන්ත මහතුමනි උතුමාට ගොඩක් පිං මෙවැනි මාතෘකාවක් අද දිනේ කාලීන මාතෘකාවක් මේ අපේ රටේ ජනතාවට ඇත්තරම ඉදිරිපත් කිරීම පිළිබඳව ඇත්තරම කියනවා නම් මං ඉතාම හිතේ වේදනාවක් ඉන්න කෙනෙක් මම දෘපාචාර ගුරුවරුන් වුණු කරන කෙනෙක් ඒ වගේම අවුරුදු දැන් 20කට එහා ඉතින් ඇත්තරම කියනවා නම් මේ අද රටේ නදුරු පාසල් අර හතු පිබෙනවා වගේ කියන පටන් ගන්නවා නමුත් මුල් ළමාවිය කියන සංවර්ධනයේ වෙන පැන මුල් ළමාවිය සංවර්ධනයේ වෙන පැන ඉතාම දුක්ඛිත තත්ත්වයට පත් වෙලා තියෙනවා මම මේ ගැන ඇත්තම අපේ අලුත් ජනාධිපතිතුමාට කියුවා ඉතින් මට ඕනකම තියෙන්නේ හසන්ත පැතුමනි මේ අනතුරු අධ්‍යාපනය නිවැරදි කරන්න හැකියාවක් තියෙනවා නම් අපේ මේ අලුත් රටේට අපේ රටට ලොකු වාසනාවක් ලැබී මොකද මොන්ටිසෝරි අධ්‍යාපනයට ගරු කරන කෙනෙක් විදිහට පාර්ලිමේන්තුවේ පවා පොඩ්ඩක් වැරද්දක් කියපු ගමන් මේ මොන්ටිසෝරි වැඩ කරනවා කියලා තමයි වනින්නේ. ඉතින් මොන්ටිසෝරි කියන එකේ තේරුම ලෝකෙට නදුරු අධ්‍යාපන සොයලා දුන්න ආචාර්ය මරියම් මොන්ටිසෝරි මැතිණියගේ නම මේ වගේ පාවිච්චි කරනකොට අපිට ඇඳෙනවා. මොකද ඔවුන් එහි තේරුමවත් දන්නේ නැතුව තමයි මේ දේ කරන්නේ. ගොඩක් අද ලංකාවේ සිටින ගුරුවරියන් මොන්ටිසෝරිය සහ පෙරපාසල අතර වෙනසව දැනගන්න නෙමෙයි කටයුතු කරන්නේ. ඒක නිසා තමයි දරුවෙක් නදුරු පාසලට ගෙනාවහම ලියන්න පුරුදු කරනවා මුලින්ම. ඉතින් ඊට වඩා සාධර්ම අම්මා තාත්තට කතා කරන්නේ කොහොමද? ගොඩක් දරුවාට අම්මා තාත්තට ඔයා කියලා කතා කරනවා. අම්මා තාත්තවත් කියන්නේ නැහැ. ඉතින් ඇත්තටම කියනවා නම් දරුවන්ට අපේ සිංහල භාෂාව මුලින්ම කියා දිය යුතුයි හරියට. ඉන් පස්සේ අපිට ඉංග්‍රීසි භාෂාව ඉගෙනන්න පුළුවන්. අපිට දරුවෙකුට පෙන්වා දීම විතරයි කරන්න පුළුවන් නදුරු පාසලදී. අම්මා ගෙදර ගියාම අහන්න ඕනේ අද දවසේ මොනවද දැක්කේ. ඒ වගේ දේ මම මේ කෙටියෙන් කියන්නේ. ඉතින් හසන්ත මැතිතුමනි ඔබතුමාලා මේ කරන දෙයට ගොඩක් පිං. හොඳයි හොඳයි බොහොම ස්තුතියි. තවත්
ඇමතුමක් වෙන ඇමතුම් ගලාගෙන එනවා මේ ප්‍රශ්න තියෙන විෂයක් අපි අවස්ථාව සලසා දෙමු. අයිබෝවන්. අයිබෝවන් දොරමණ්ඩලාව ඇතුළු අපේ ගෞරවනීය විද්වත් මණ්ඩලෙන් අවතරයි. මම කියන්නේ පොඩි අදහසක් මාත්‍රයක්. මේ ළඟදී අපිට විදේශ රටකින් ගුවන් යානයක් ආවනේ මේ රෝගීන් වගේ හඳුනාගෙන උගත් රෝගීන් ලංකාවට ඇවිල්ලා ඒ රෝගීන් දෙන්නෙද්ද කොහෙද මිය ගියාම මේ එතනද අපිට පරීක්ෂණ කරන්න උපකරණ තිබුණේ නැහැ මාත්‍රයක්. දැන් මෙතුමාල මේ කීර දේ තමයි මේ ඉතර පෙන්නේ. මොකද අපි පූර්ණ ළමාවෙන්දී තාක්ෂණය හදලා නැහැ. තාක්ෂණය ළමයට දීලා නැහැ. ආගේ එක තමයි අපිට පිටි ආලෝකේ. එතකොට දැන් මේ මේ අපි දන්නා ලෝකෙකින් ඉන්න හොඳම වෛද්‍යරු ඉන්නේ ලංකාවේ. පයිතර ජපානට ඉතු බටරෙන් දකුණු ආසියාවේ තියෙන පළවෙනි රට තමයි තවකෙන් දී. හැබැයි වෛද්‍යරු ඉදියට ජනතාව දැනුවත් වෙලා නැහැ. මොකද මේ වගේ වැඩතරන් 100කටදී අපි අපේ ගෞරවනීය දොරමඩලා කරලා තියෙනවානේ. පුළුණ හැබැයි ඒ කෙරුවට මේක පුරා ගැනීම ජනතාවට. මට මතක අපේ PM විජයවර්ධන කියන වෛද්‍යවරයා කුලියප්පගේ රෝහලේ ලවා වැඩි අපේ බිව්වමා එකයි යනවා. අතර අපිට දෙන මානසික සුවයම අතර රෝගය හුව අඩු කරගත්ත වෙලාවේ. ඉතින් අපි කියන්නේ කුඹුරාගලට ගිය වෙලාව අපිට හුවක් උඩට එන්න කියලා අපි දන්නවා මෙතනම පොද්දම විද්වතුන්ගේ ඉන්නේ ලෝකේ ලකායේ පළවෙනි විද්‍යාව. හැබැයි අපි පූර්ණ ළමාවිය තාක්ෂණය දීලා විද්‍යාවට චින්තරේ දුන්නා නම් අද අපේ ඔය බාණ්ඩ ඉස්රායෙලෙන් ඇමරිකාවෙන් ගේන්න ඕනේ අපේ රටේ හදනවා. ඒක තමයි වැදගත් දේ. අත්තමයි දොරපණලාව කියන්නේ මේක තරසවිය. බොහොම ස්තුති. ඔය මුල් ළමාවිය සංවර්ධනයේ නොවෙච්චයි මේ මාතෘකාව මෙච්චර ලොකුවට කතා කරන්න ප්‍රධාන හේතුවක් තියෙනවා. එකක් තමයි අර කිව්වා වගේ අනාගතයේ ශක්තිමත් කිරීම. ඊටත් වඩා මේ මුල් ළමාවිය සංවර්ධනයේ නොවෙච්චයි අපි හිතමු ජනමාධ්‍යට આવොත් එහෙම. පාර්ලිමේන්තුවට ගියොත් එහෙම මුල් ළමාවිය හරියට සංවර්ධන සමහර රටවල ඉන්නවා කියනවනේ එහෙම. ඒ කියන්නේ මුල් ළමාවිය හරියට සංවර්ධනයේ නොවෙච්චයි ඒවට ගියට පස්සේ කරන වැඩ ඒගොල්ලෝවත් දන්නේ නැහැ සමහර හරියට. ඔය සමහර සමාජ අර්බුදවල මුල පෞරුෂත්ව ආබාධයන්. ඒ කියන්නේ පුද්ගලයන් එක එක රටේ ඵලදායිතාවයට ප්‍රධාන වශයෙන් බලපාන සාධකයක් මේ හරියට කතා කරන්නේ. කාර්යක්ෂමතාවයට ඵලදායිතාවයට පුද්ගල පෞරුෂත්වයෙන් බලපාන පෞරුෂත්ව ආබාධ පොඩි කාලේ වෙච්ච ප්‍රශ්න මේවා තියෙනවා ලොකු සමාජ අර්බුද පසුබිමේ. ඒ හින්දා මේක එක්තරා විදිහක මේ පුළුල් සමාජයක් ගැන කතා කරන සමාජ විද්‍යාත්මක මාතෘකාවක්. එක පැත්තකින් දරුවන්ගේ නිරෝගීකම පුංචි දරුවෝ ගැන මුල් ළමාවිය ගැන කතා කරන ශාස්ත්‍රීය වැඩසටහනක් වගේම අපිට මේක රට ගැන කතා කරන වැඩසටහනක් බවට පත් කරගන්න පුළුවන්. ඒ නිසා තමයි අපි මේක දොරමඩලාවට යොදාගත්තේ. මුල් ළමාවිය සංවර්ධනය ගැනයි කතා කරන්නේ. මට අවසර දෙන්න පාලක මැදිරියන්ට පණිවිඩ කිහිපයක් සඳහන්. සරසවි පින්දින දොරින් දොරට දොර මඩලාවයි මුල් ළමාවිය සංවර්ධනය ගැනයි අප කතා කරන්නේ. මෞකුසේ සිට දැනෙන මෞබසේ රස ගැන අප මීට පෙර දොරමඩලාවෙන් කතා කළා. මහාචාර්යතුමා මේ මෞබස කියලා මේ බසකට දාලා තියෙන්නේම අම්මා කතා කරන භාෂාව නිසා වෙන්න පුළුවන්. මාතෘ භාෂාව කුමක් හෝ බසක්. ඔබතුමාම මීට පෙර දොරමඩලාවක කියලා තියෙන මේක පුළුල්ව අපි කතා කරලා තියෙන ලෝකේ සෑම නව නිර්මාණයක්ම බිහි කරපු මහා විද්‍යාඥයෝ නවෝත්පාදකයෝ නවෝත්පාදන සමාජයක් ගැනත් අපි කතා කරනවා. මේ හැම දෙයක්ම කරන්න මුලින් හිතලා තියෙන්නේ මොන භාෂාවෙන්ද? මොකක් හරි බසකින් මේක හිතන්න බෑ. මේක ඇමුණාම මේක වෙනවා මේක මෙහෙම කියලා මුලින් හිතලා තියෙන මව් බසින්. තමන්ගේ මව් බසින් තමයි අලුත් දේවල් සංකල්පන අයින්නේ කියලා. ඒ කියන්නේ මව් බස ශක්තිමත් කිරීම පදනම දැමීම වැදගත් කියන එක විද්‍යානුකූලව හෙළි වෙලා තියෙනවා. මේ භාෂා අධ්‍යාපනය ගැන අර කෙනෙක් ප්‍රශ්නකුත් ඇහුවා මේ කැඩිච්ච ඉංග්‍රීසි උගන්වනවලු සමහරවල් අදුරු පාදවල හරියට ඉංග්‍රීසිත් නැහැලු සිංහල ටිකක් නැහැලු අන්තිමට මොකවත් නැහැලු බේත් ගන්න ඇවිල්ලා තමයි විශේෂඥ වෛද්‍යවරියක් දැන් කතා කරලා බේත් ගන්න ඇවිල්ලා කියන ලෙඩේ කියා ගන්න බැලු ඉංග්‍රීසි ඉතින් මොකක්ද මේක පටලවිල්ලක් තියෙනවායි කියලා අදහසක් කිව්වා. මහාචාර්යතුමාට ඇති පිළිතුරක්. ඔව් දැන් මම ඉගෙනගෙන තියෙන හැටියට සහ කියවලා තියෙන හැටියට ලෝකයේ ඉන්න හැම මනෝවිද්‍යාඥයෙක් දාර්ශනිකයෙක් චින්තකයෙක්ම කියලා තියෙන්නේ මව් බසින් අධ්‍යාපනය පටන් ගන්න කියලා. මම ඊට වඩා කොහෙවත් අහුවෙලා නැහැ වෙනත් භාෂාවකින් පටන් ගන්න කියලා. එතකොට ඒ අයට වරදින්න බෑනේ. ඒතර ඒගොල්ලෝ මේ කියන්නේ කාල් මාස්ගේ ඉඳලා බුදුහාඳුරන් ඉඳලා මේ සියලුම චින්තකයන් කියන්නේ දැක් තමයි මව් බසින් සකાય නිරුක්තියකට
තමන්ගේ භාෂාවෙන් තමයි මේ පටන් ගන්න ඕනේ. ඒ මොකද මව කතා කරන භාෂාව ශෛලිය යෙදුම් සියල්ලම මේ ඓතිහාසික වර්ධනයක්. හැම භාෂාවක්ම වැදලා තියෙන්නේ પરම්පරා ගානක අපේ මුතුන් මිත්තන් හිනා වෙච්ච ඇටි, අඬපු ඇටි, දුක් වෙච්ච ඇටි, සතුට වෙච්ච ඇටි මේ සියලුම වචන ඇතුලේ තියෙනවා. ඒක තමයි යෙදුම් කියන්නේ. ඒතර මේවත් එක තමයි භාෂාවක් වැඩෙන්නේ. එතකොට ඒ රටේ ඒ භාෂාව වැඩලා තියෙන්නේ මේ මහා සම්ප්‍රදායක් එක්ක. ඉතින් භාෂාව ළමයින් තුලට ඇතුල් වෙන්නේ මුල්ම අවස්ථාවේ මේ මවගේ කතාව භාෂියල්ලම දැන් අපි කියමු නැලවිලි ගීත කියන. දැන් මවගේ නැලවිලි ගීත වලට සවන් දුන්න ළමයින්ගේ තමයි ඒ ගීත වල තියෙන තෘප්තිකර බව පස්සේ ලැබෙන්නේ. ඒ කියන මූලික දේ තමයි මනස දැන් අපි කියව උත්තේජන ඇති කරන. දැන් මනස මොලේ වර්ධනය වෙන්න නම් මොලේ උත්තේජන වර්ධනය වෙන්න. දැන් උත්තේජනේ වර්ධනය වෙන්න නම් බොහෝ දුරට හොඳ භාෂාවක් තමයි වැදගත් වෙන්නේ. එතකොට අර ලෙන්ගතුකම දැන් මට මතකයි මේ ජපාන් මේ කාන්තාවක් මාත් එක්ක يعني පාස මේ පෞල් අධ්‍යාපනයේ ප්‍රධාන විශේෂඥය මේ කාන්තාවක් මායි අපි දෙන්න එක මේ වේදිකාවේ දේශන පවත්වලා තියෙනවා. ඉතින් එයා කිව්වා එක ලස්සන කතාවක්. එයා දැන් කිව්වා අපේ ලංකාවේ කාන්තාවන් කතා කරන ශෛලියක් දරුවන් හොඳ නැහැ කියලා. ඉතින් ඒක අමුතු කතාවක්. එයා කිව්වා දැන් අපේ රටේ අම්මේ කියලා කිව්වම අපි කතා කරන්නේ ඇයි පුතේ කියලා. දැන් මේ අම්මේ කිව්වම ඇයි මොකද කියලා තමයි අහන්නේ කියලා. ඒතකොට මේ කතා දෙකේ තියෙනකෝ පෞරුෂ වර්ධනයේ ගැටලුව. ඒ කියන්නේ අර කතා කරනකොට ලෙන්ගතුකම වචන භාවිතයේ මේ සියල්ලම දරුවාගේ මොළයේ වර්ධනයට උදව් වෙනවා. ඒක නිසා මව් භාෂෙන් ඉගැන්වීම දැන් මම ඔස්ට්‍රේලියාව උදාහරණ ගත්තොත්. දැන් ඔස්ට්‍රේලියාවට ගියාම ඔස්ට්‍රේලියාව අමාත්‍යාංශය කියන්නේ ගෙදරදී තමන්ගේ මව් භාෂා නුගන්නන්න. ඉස්කෝලේ අපි ඉංග්‍රීසි නුගන්නන්න. ඒ ගෙදර අයට තියලා තියෙන්නේ මව් භාෂා නුගන්නන්න. දැන් අරුතෙන් ගිහිල්ලා ඉන්න ඔස්ට්‍රේලියාවේ සියලුම අලුත් අය මව් භාෂා ගෙදර උගන්වනවා. මෙහෙට වැඩි හොඳට ඒගොල්ලෝ භාෂා උගන්වනවා. ඒ මොකද ඒක තමයි රජයේ නිර්දේශය කරලා තියෙන්නේ. ඒ වගේ මාළඟ තියෙන පත්‍රිකාවක් මේක මේ මෙල්බන් මේ වේල් රටේ නගරේ ඒගොල්ලෝ නිෂ්පාදනය කරන පොත කිස්ටෝ කියලා. ඒ කියන්නේ එන්කරේජ්මන්ට් වර්ඩ් 75 ways to encourage children කියලා. ඒ ළමයින් දිරිමත් කරන්න භාවිතා කරන වචන 75ක්. මේ වචන 75 රජයෙන් මුද්‍රණය කරලා හැම ගෙදරකම හැම පෙරපාසලකම හැම පාසලකම තියෙනවා. ඒක ළමයින්ට කතා කරන්න පුරුදු කරන් සේරම දිරිමත් කරන වචන. දැන් මම ඒක සිංහලට පරිවර්තනය කරලා තවත් ටිකක් එකතු කරලා වචන 100ක් හදලා තියෙනවා. ධනාත්මක සුභවාදී දරුවන් බිහි කරන්න භාවිතා කරන වචන. දැන් අපි ඉස්සෙල්ලා කතා කරා වෛද්‍යෝම sannivedanaka. මේ වචන හරියට භාවිතා කරොත් ඒ වචනත් එක්ක දරුවන්ගේ ගුණාත්මක වර්ධනය සිදු වෙනවා. ඊළඟට ගුණ අයගොල්ලන්ගේ චින්තන රටා වෙනස් වෙනවා. හැම වෙලේම යමක් ඉල්ලනවා. දැන් මෙතන පටන් ගන්න ප්ලීස් කියන වචනේ. Thank you, please, how thoughtful, you are the business, I love you. කියන හැම එකක්ම ළමයාව සතුටු කරන, උත්තේජනය කරන, සුභවාදී පැත්ත පෙන්වන වචන තමයි තියෙන්නේ. ඒතර ගුරුවරු මේ වචන තමයි ළමයින්ගේ රචනවල යටින් ලියන්නේ. එතකොට ගුරුවරු කතා කරන්නේ මේ වචන වලින්. ගෙදරදී අම්මලාට මේ කොලේ වල තියෙනවා ගෙදෙට්ට. මේ කොලේ තියෙන වචන තමයි අම්මලා කතා කරන්නේ. එතකොට ළමයි වචන 75ක්ම දන්නවා. encouraging words මොනවද පෙර පාසල් කාලේ. එතකොට දැන් මේ අපි මේ එක වචනයක් සමහරවල් පාවිච්චි කරනවාද කියන එක. මේ වචන පාවිච්චි කරන්නේ මොනේ මේ සුභ ප්‍රාර්ථනා කරන සතුට දැනන මේ සතුට ජනනය වෙනකොට තමයි හිතේ සතුට වර්ධනය වෙන්නේ. ඒ වර්ධනය වෙනකොට තමයි තව යමක් කරන්න ආස ඇති වෙන්නේ. එතකොට මේ මොළයේ වර්ධන ක්‍රියාදාමයේදී මම හිතනවා අපි මුල් ළමාවි ගැන කතා කරන නිසා ගර්භාෂින්නකොට විතරක් වගේම පෙර උපදුනාට පස්සෙත් මේ මොළයේ එක එක පදාසයන් තියෙනවා. ඒ කියන්නේ අත්තට වෙන් වෙච්ච විශාල පදාසයක් මොළේ තියෙනවනේ. ඒතර මොළේ වර්ධනය කරනවා කියන්නේ අත් වලින් කරන ක්‍රියාකාරකම් වැඩි කරාම තමයි මොළේ ඒ ෆැකල්ටි එකේ පදාසය වර්ධනය වෙන්නේ. ඒතර අත් වලින් කරන වැඩ අඩු වෙනකොට ඒ පදාසය අර වෛද්‍යතුමා කිව්වාගේ ඒ මේ සංවර්ධන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ නැහැ. ඒ සංවර්ධන සිද්ධ වෙන්නේ නැති වුණාම පස්සේ වර්ධනය කරන්නත් බෑ. ඒ මොකද මේ වැඩ කියන්නේ ක්‍රිටිකල් ඒජස් කියලා තීරක අවදි තියෙනවා. ඒ තීරක අවදි තුල අවශ්‍ය දේ සිද්ධ වෙනවා. මොළයට තමයි වැඩිම පදාසයක් තියෙන මිනිස් මොළේ. ඊළඟට තියෙන වැඩිම පදාසයක් කකුලට. දැන් වඳුරාගේ මොළයටයි කකුලටයි සමාන පදාසයක් තියෙන. දැන් වඳුරා කකුලෙන් කරන වැඩි අතින් කරන අපි අතින් කරන කකුලනොත් කරන වඳුරා. අපි අතින් එල්ලන කකුලේ ගෙල්ලනවා අතින් එල්ලනවා වගේ. අපි එතකොට කකුලෙන් කරලා අඩු කරලා ඒ ටිකත් මොළයට අතට එකතු කරලා තියෙනවා. ඒත් කකුලත් ඒකෙන් රැපින් බේබිස් හදන්න එපා කියලා කියන්නේ. රැපින් බේබිස් ලගෙන ඔතන තියෙන ළමයි. දැන් අම්මලා ළමයි ඔතාගෙන මෙන්න බිම තියන්නව නැ මේස් දාලා සවතු දාලා මේ පොළවේ පය ගහන්න එපා මොළේ වර්ධනය වෙන්නේ. දැන් පොළවේ පය ගහනකොට තමයි ළමයා දැනගන්නේ මේ කකුලෙන් නෙවෙයි ඇවිදින්නේ කකුලේට සිග්නල් එක එන්නේ මොළෙන්නේ. ඔතන මඩ ඔතන ලිස්සනවා ඔතන බොරළු ඔතනින් ගොත් වැටෙනවා. මේ සියල්ලම කකුල හරහා මොළයට පණිවිඩ ගිහිල්ලා මොළෙන් තමයි සංඥා වෙන්නේ.
ඒතර ළමයි මේ වගේ අත්දැකීම් ලැබලා තියුනේ නැත්නම් ඒගොල්ලන්ට ඒ මොලේ ඒ කොටස් වර්ධනය වෙලා නැහැ. දැන් අපි කියමු පවුරු දෙකම ආර වෙනකොට ළමයෙකුට පඩිපෙලක් නගින්න පුළුවන්. අඟල් 6න් 6ට පඩි තියුණාත් ඒක නගින්න පුළුවන්. ළමයා බහින හැටිත් දන්නවා. අම්මලා බය වෙලා කෑ ගැහුවාට ළමයා දන්නවා නොවැටි බහින්නත්. දැන් එතකොට ওই විදිහට පඩිය උස්සලා තිබුණත් ළමයාට නගින්න පුළුවන්. දැන් අපි දන්න හැටියට මේ කම්පියුටර් 100ක් විතර බලය දෙන රෝබ කෙනෙකුට ගානට නක් ගන්න පුළුවන්. හැබැයි අඟලක් පඩි ඉස්සුවත් එහෙම ඒක නගින්න යාට බෑ. එයා කැල්කියුලේෂන් ගොඩාක් කරන්න ඕන මොලේ ඇතුලේ අර අඟල කකුල උස්ස ගන්න. බහින්න බෑ මො තාම රෝබ කෙනෙකුට. ළමයාට බහින්නත් පුළුවන්. ඒතර බලන්න ළමයා අර කම්පියුටර් 100ක් වැඩ කරන තරම් මොලයක් අවුරුදු දෙකමාර ළමයාගේ වර්ධනයලා තියෙනවා. ඒතර එයාට මේ මොලේ වර්ධනයට අවශ්‍ය අධ්‍යක්ෂීම් උත්තේජන ලැබුනේ නැත්නම් ඒව වර්ධනය වෙන්නේ නැහැ. ඒකයි අතට කකුලට වැදගත් වෙන්නේ. අනිත් එක තමයි කටටත් විශාල පදාසයක් තියෙනවා. දැන් කටෙන් මේ මේ හිසකෙස් කැලලක් කටට ගියත් කට දන්නව එහෙම කවිලා තියෙනවා කියලා. ඒ කටින් තමයි මුළු ඇඟම පරිස්සම් කරන්නේ. ඒක ළමයාගින්ද සමහර දේවල් කටවල් අරිනවා කට අරල අරින්නේ නැහැ. අපුගම පිත්තල හැන්දකේ වතුර පොවන්න ගියොත් කට අරින්නේ නැත්තේ එයාට සිග්නල් එකක් එනවා. ඔය සතුරෙක් තමයි එන්නේ කට වහගන්න කියලා. දැන් ඒකෙන් තමයි අලුත් හැන්දක් හදලා තියෙනවා ප්ලාස්ටික් පයිව හැන්දක්. ඒකට කට අරිනවා. දැන් කරලා බලන්න පුළුවන් අම්මලාට අරකට කට අරින්නේ නැති ළමයා මේකට කට අරිනවා. ඇයි ඒ? මොලෙන් තමයි කියන්නේ කට අරිනවද නැද්ද කියලා. ඉතින් පුංචි ළමයි බබ්බුම නෙවෙයි. ඒගොල්ලෝ තමන්ගේ අවශ්‍යතාව සඳහා තමන්ගේ වර්ධනය සඳහා යම් කිසි විදියකට ආරක්ෂිත වැඩපිළිවෙළ ගෙනියනවා. ඉතින් ඒකින්ද ඒකට හේතු අවශ්‍ය දේ තමයි අපි මේ කරලා දෙන්නට ඕන. ඒකින්ද මේ ඇහැ පසින්දුරන්ටම අපි අත්දැකීම් ලබා දෙන්න ඕන. ඒක එක එක ඒ කියන්නේ ඇහැට ලබා දෙන ක්‍රමයේ වෙනම තියෙනවා. කනට වෙනම. ඒක හැම දෙයක්ම හැම ඉන්ද්‍රියක්ම පෝෂණය කරන්න හොඳම කාලය තමයි මුල් ළමාවිය කාලය. තර වෛද්‍යවගේ තම දරුවෙක් උපදිනකොට වැඩිහිටියගේ මොලෙන් 25ක් විතර වර්ධනල උපදින. අවුරුදු 4 වෙනකොට 80ක් වර්ධන වෙනවා. 6 මරණකොට 95ක් වර්ධනල ඉවරයි. ඒතර වැඩිහිටියගේ මොලෙන් 95ක් වර්ධනෙන්නේ මුල් අවුරුදු 6 තුර නම්. එහෙමනම් අපිට පෙර මුල් අවුරුදු 6 කොච්චර ප්‍රබල විදියට අපි සැලකිලා දක්වන්න ඕනේ. එතකොට සාමාන්‍යයෙන් අර අපි උදාහරණයක් ඇට ගුවත් මේ කාලය තුල නියම වර්ධනයේ සිද්ධ වෙන්නේ නැත්තම් පස්සේ කාලේ අපි ටියුෂන් ගිහිල්ලා පන්ති ගෙනිච්චර කරන්න දෙයක් නැහැ. ඒ මොකද අර මූලික වර්ධනයේ සිදු වෙලා තිබෙන තැනකට තමයි ඕන දෙයක් උගන්වන්න පුළුවන්. මේක සරල උදාහරණයක් කියන්න පුළුවන් මට තේරුම් ගන්න. මේ මී වද තියෙනවනේ මී මැස්සන්. මී මැස්සන්ගේ මී වද බදින කාලයක් තියෙනවා මී පරිපූර්ණ කාලයක් තියෙනවා. ඒගොල්ලෝ ආරේ නිශ්චිත වෙලා තියෙන මේ විදිහට. කැමති කැමති වෙලාවට වද බදින්න බෑ. ඒගොල්ලෝ ආරේ නිශ්චිත වෙලා මුලින් කරන්නේ වද බදින එක ඊට පස්සේ පරිපූර්ණ එක. මේ මේ වද බඳින කාලේ හුලම් පාරක් ඇවිල්ලා වැස්සට අහු වෙලා අර මේ වදේ ලොක්කොට බැඳගන්න බැරි වුණා නම් මොකද වෙන්නේ? කොච්චර පැණි හම්බුණත් ගෙරල්ලා පුරවන්න ඉඩමත්. පැණි එතකොට කරන්න දෙයක් නැහැ. හැබැයි අර මේ වදේ ලොක්කොට බැඳලා තියෙනවා නම් පැණි හම්බෙන්න හම්බෙන්න ගෙනල්ලා පුළුවන්කම් පුරවන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ළමයි ගැන හිතන්න ඕනේ මේ මොලේ කියන්නේ මේ වදයක් හදනවා. මේ වදේ ලොකුවට හදන්නේ කොහොමද කියන එක තමයි අපේ දැනුවත් වෙන්න තියෙනට. ඒක වැඩි ඒක වර්ධනය කරන්න අපි කරන්න ඕන දේවල් මොනවද? ඇත්තටම නම් කරන්න ඕන දේවල් තමයි වැඩිය මුකුත් නොකර ඉන්නේ. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් අපි ඕනට වැඩිය පඬිත වෙලා උගන්නන්න ගිහිල්ලා තමයි මේ වැඩේ අර්බුදයක් කරන් තියෙන්නේ. ඒකයි අපි කර අතීත කාලේ අධ්‍යාපනයේදී වැඩිය ඉගැන්වුවේ නැහැ. ළමයින්ට හැදෙන්න ඇරියා ගාස්නා ගිනව වැටෙනව වතුරේ යනවා ඒ සේරම දේවල් අද කියන්නේ හුඟක් හොඳ දෙයක් කියලා. අපි මේ දවස්වල කතා කරනවා මේ පින්ලන්ත අධ්‍යාපනය. මේ පින්ලන්ත අධ්‍යාපනය බැලුවම අපි පොඩි කාලේ අධ්‍යාපනය තමයි ඔය කියන්නේ. ඒ කියන්නේ උගන්නන්නේ නැහැ ඒකයි. ඒ කියන්නේ කැලේට යනවා, ගස් තුරන ගිනවා, ගස්වල තියෙන දයක් කනවා. දැන් එහෙත් තියෙනවා ෆොරෙස්ට් එඩියුකේෂන් කියලා. ෆොරෙස්ට් එඩියුකේෂන් කියන්නේ ඒක තමයි දැන් කරන්නේ. ඒ කියන්නේ අපි ඉස්සර හිටියේ ෆොරෙස්ට් එඩියුකේෂන් තමයි පොඩි කාලේ. ඒ කියන්නේ කැලේම හිටියේ. ඉතින් ඒකම තමයි දැන්ම පින්ලන්තේ උගන්වන්නේ ෆොරෙස්ට් එඩියුකේෂන් කියලා. ඒතර එතන කරෙන්නේත් ඔය කියන මුළු පසිදුරන්ටම වර්ධනය වෙන්න උත්තේජන ලබා දීම තමයි කරන්නේ. එතකොට ඒගොල්ලෝ يعني වැඩිම සැහැල්ලුවෙන් ඉන්නේ. පුළුවන් තරම් විවේකීව ඉන්නේ. වැඩියෙන් විවේකීව හිටපු තරමට තමයි වැඩිය හොඳ. දැන් ඒගොල්ලෝ දවස් 5 අධ්‍යාපනය 4ටත් අඩු කරන්න හදා ඉන්නවා. ගෙදර වල තහනම් කරලා තියෙනවා. يعني ඒ විදිහට විවේකීව ඉන්නකොට මොලේ වර්ධනුනාම පස්සේ කාලේ ඒගොල්ලන් අර මේ වෛද්‍යතුමා කිව්වාගේ ස්නායු ජාලවල විවිධාකාර සම්බන්ධතා ගොඩනගෙන. ඒ ගොඩ නැගුණම තමයි සංවර්ධනයේට පස්සේ කාලේ ලේසි වෙන්නේ.
ඉස්කෝලේ යන්න නැතුව කැලේ පයින කොල්ලෝ බොහෝ දඩවිල්ලක දැන් අපි ෆොරස්ට් එඩියුකේෂන් කරන්නේ. මහාචාර්යතුමත් කිව්වා දොරමඩලාවේ කාර්ය හොඳයි කියලා ඉස්කෝලේ යන්න නැතුව පයින්න ඕන කියලා. දැන් ඔය ඔබතුමා හරි වටින කතාවක් අතීතයේ සබාදහමත් එක්ක ගැළපිලා යන ගනුදෙනු වෙච්ච අධ්‍යාපනයක් තිබුණේ ඒකත් එක්ක බැඳිලා තමයි. ඒකයි වෙනම එකකුත් නෙමෙයි. කෙනෙක් කියන්නේ ඉඳී තියෙන ඔය මනෝවිද්‍යා ළමා මනෝවිද්‍යා රෝම මොකවත් තිබුණා මහත්වෝ අපි ළමයි හැදුවා ඈ ගම්මිරිස් පිඹා රතකල්කේ දුන්නා ඕන්නම් කිරි පබළු දැම්මා බාලගිරි දෝසෙනම් ගැහුවා මේ උළු ඇස්සේ ඒක දාතාමත්ව සමහරව කරනවා ඒ ඔක්කොම කරා අපිත් හැදුවා කියලා ඉතින් හැබැයි ඔය අතීත ඥාන සම්භාරයකුත් තියෙනවනේ දරුවන් හැදීම පුංචි කාලේ මුල් ළමාවිය සංවර්ධනයක ලොකු බර වචන දැම්මට ඌව එක්තරා විදිහකින් අපේ තිබුණා. හැබැයි අද අපි කතා කරන්නේ නූතන යුගයේ මනෝවිද්‍යාවල විශේෂ ක්ෂේත්‍රයක් පුළුල් කරලා ශාස්ත්‍රීය වශයෙන් අධ්‍යයනය කරලා පර්යේෂණ කරන යුගයක කොහොමද මොළේ වර්ධනය කරන්නේ බුද්ධිය වර්ධනය කරන්නේ උත්තේජන දෙන්නේ කොහොමද කියලා අපිට විද්‍යාත්මකව පැහැදිලි කරන්න පුළුවන් වෛද්‍යතුමා. ඔව් මං හිතනවා හසන්ත අපි දැන් අපි ඉස්සෙල්ලා කතා කළා දැන් මොළේ කියන එක හැදෙනකොට ස්නායු සෛල බිලියන 100ක් ඇවිල්ලා පරිසරය සහ ජාන වලින් එන උත්තේජ අණුව මේක යම් කිසි විදියකට සකස් වෙනවා කියලා. එතකොට එතනින් මතුවලා ආපු ඉතාම වැදගත් කාරණාවක් තමයි දරුවන්ට හම්බෙන අත්දැකීම තමයි මේ මොළේ වර්ධනයට බලපාන්නේ කියලා. එතකොට ජාන මේකේ ලොකු කාර්යභාරයක් කරනවා. හැබැයි ජාන හා සමානවම ප්‍රබල කාරණාවක් තමයි ළමයා ලබන අත්දැකීම කියන එක. එතකොට දැන් මනෝවිද්‍යාඥයෝ මේ ළමයාට හම්බෙන අත්දැකීම් පිළිබඳව සාල වශයෙන් පර්යේෂණ කළා මේ අත්දැකීම් වර්ග තුනක් හඳුනාගත්තා. දැන් මේ අත්දැකීම් වර්ග තුනකට මේක වින් කරගත්තා. ඒ කියන්නේ මොළේ වර්ධනයට ඍජුවම බලපාන අත්දැකීම් වර්ග තුනක්. පළවෙනි අත්දැකීම් වර්ගය තමයි අපි කියන්නේ මේ ධනාත්මක අත්දැකීම කියලා. මම මෙතන මේ රූපයක් දාලා තිනවා මේ මම ඒක පෙන්නන්නම් ධනාත්මක අත්දැකීම කියලා අපි හඳුන්වමු. දැන් මේ ධනාත්මක අත්දැකීම කියන්නේ අපේ අතුකෝරල සර් කිව්වා වගේ දැන් අපි සමහර උත්තේජවලට නිරාවරණය වෙනවා හසන්ත ගිහිල්ලා. දැන් අපි හිතමු ළමෙක් පඩියක් නගිනවා. දැන් අපිට පඩියට අට්ටක් ගාලා නැගගෙන යන්න පුළුවන්. හැබැයි මේ පඩිය නගින එක අභියෝගාත්මකයි. දැන් අපි හිතමු ළමයෙකුට පොඩි කාලේ එකපාරට ගිහිල්ලා මොන්ටිසෝරියට දානවා. දැන් මම හසන්ත ඒ ළමයාට මොන්ටිසෝරියේදී පොඩි පීඩනයක් එනවා. දැන් මේ මම ඔය පෙන්නලා තියෙන ප්‍රස්තාරය පෙන්නනවා. ඒ ළමයායි අත්දැකීම ලබනකොට පීඩනයක් එනවා. පොඩි පීඩනයක් එනවා. ඒතර එක ධනාත්මක පීඩනයක් කියලා අපි කියන්නේ ඒ අත්දැකීමේ ළමයා ඉන්නකොට මොළේ ස්නායු සෛල සකස් වෙලා ඒ ළමයා ඒකට කන්ෆිඩන්ස් වෙනවා. දැන් එතන යාළුව හඳුන ගන්නවා මොන්ටිසෝරි ටීචර්ත් එක්ක යාළු වෙලා පීඩනේ අඩු වෙලා යනවා. දැන් අපි හිතමු එකපාරට අපිට මේ දොරමඩලාවට ආවම ටිකක් චකිතයක් එන්න පුළුවන්. මුලින් ටිකක් අමාරුයි කතා කරගන්න කියලා හිතමු. හුරු නැත්තම්. හැබැයි අපි මේකට ටිකක් හුරු වෙනකොට අන්න අපි සාමාන්‍ය විදිහට කතා බහ කරගෙන යනවා. ඒතර හැම වෙලේම අපිට ජීවිතේ හම්බෙනවා ධනාත්මක අභියෝග. දැන් අතුකෝරලස කිව්වා අර ඔය ෆොරෙස්ට් කතාව. දැන් මම මේ අලුත් මෞපියකන රටාවක් මනෝවිද්‍යාඥයෝ පෙන්නනවා හසන්ත. මම ඒක දැම්ම රූපයක බලන්න මේ රූපේ. ඔකට අපි කියන්නේ හෙලිකොප්ටර් පේරන්ටින් කියලා. හෙලිකොප්ටර් පේරන්ටින් කියන්නේ දැන් පේරන්ටින් රටා ගොඩක් තියෙනවා. අපි ඒක පස්සේ හිමින් කතා කරමු. මේ හෙලිකොප්ටර් අම්මලගේ ස්වභාවය තමයි අර දැන් හෙලිකොප්ටරේ ස්වභාවය හසන්ත දන්නවා. දැන් හෙලිකොප්ටරයක් කියලා කියන්නේ දැන් තටුවක මෙහෙම එකට කැරකීගෙන තියාගෙන එක විදිහකට එක තැන තියෙනවා. එතන මේ හෙලිකොප්ටර් ළමගේ ස්වභාවය තමයි දැන් ඔබේ මගේ පවුල් ගත්තාම ඉතාලම ගොඩක් ළමයි හිටිය ළමයි 5යි 6යි 7යි. දැන් කොහොම හරි ළමේ එක ළමියයි ඉන්නේ පොඩි ගියක් ඇතුලේ දාගන්නවා පරිසරය අනාරක්ෂිතයි. ඉතාලම ඈත ඉස්කෝලේක දාගන්නවා ජනප්‍රිය පාසලක. ඊට පස්සේ වෙන්නේ මේ අම්මලා මේ ළමයාට අර සර් කිව්වා වගේ බහින්න දෙන්නේ නැහැ. කවනවා නාවනවා ඔලු පීරනවා සපත්තු දානවා හැම දෙෙම ළමයාගේ කරනවා. කක්ක ඇත්තටම අත දාලා ඇදලා ගන්න පුළුවන් නම් උදේට ඇදලත් ගන්නවා. ඒ જાති අම්මලා දැන් ඉන්නේ. මම මේ ළඟදී බලන් හිටියා මම මේ රූපවාහිනී වැඩසටහනක් ගිහලා එන ගමන් මේ ප්‍රසිද්ධ පාසලක් ගාව පාන්දර මං හිතන්නේ ළමයි දෙන්නව දාගෙන ඇවිල්ලා මේ කාර් එකේ නිදි ළමයි දෙන්නා.
හරියට හයමාට විතර හැරවලා මේ කෝප් එකට දත්මත් දෙනවා අම්මා. ඒ කියන්නේ දත් ටික ළමයා අල්ලන් ඉන්නවා මදිනවා අම්මා. කෝප්පෙට තමයි දැන් කෙල ගහන්නේ. ඒක මොකද මේ පාන්දරම ළමයා වරන් ඇවිල්ලා ඉස්කෝලට. දැන් මෙන්න මේ වගේ විකෘති රටාවන් වල තමයි මේ දරුවෝ හැදෙන්නේ දැන්. ඒතකොට දැන් මනෝවිද්‍යාඥයෝ මොකද කියන්නේ? මනෝවිද්‍යාඥයන්ගේ තර්කය තමයි අර ඒජ් ඇප්‍රොප්‍රියේට් ඇක්ටිවිටීස් කියලා අපි හඳුන්වනවා. දැන් පස්සේ කාලෙක හසන්ත දැන් ළමයෙකුට තමන්ගේ ඔළුව පීරගන්න දුන්නේ නැත්තම් මේස් දෙක දාගන්න දුන්නේ නැත්තම් දැන් ඔය අපිට වෙලා නැහැ අද කතා කරන්න නැත්තම් අර මොලේ අරගෙන මොලේ තියෙනවා එක්සෙකියුටිව් ෆන්ක්ෂන්ස් කියලා ඒ මොලේ තියෙන ඒ එක්සෙකියුටිව් ෆන්ක්ෂන්ස් වලින් තමයි අපේ පස්සේ කාලෙක මුළු පෞරුෂයම හසුරුවන්නේ ඒවා අපිට අතන වෙලා තිබුණනම් කතා කරන්න තිබුණා දීර්ඝව හැබැයි එක්සෙකියුටිව් ෆන්ක්ෂන්ස් හැදෙනකොට හසන්ත එතන තියෙන ලස්සන දෙයක් ඒ ළමයා විසින් කරන ක්‍රියා නිසා තමයි මොලේව හටගන්නේ අපි හිතමු හොඳ එක්සෙකියුටිව් ෆන්ක්ෂන් එකක් තියෙන ඕගනයිසේෂන් කියලා ඒ කියන්නේ ළමයා පස්සේ කාලෙක සංවිධානාත්මකව වැඩ කිරීම කියන එක. එතකොට අපි හිතමු ඒක පටන් ගන්නෙ ළමයා කන තැනින්. දැන් ළමයේ කනකොට හිසන්ද හසන්ත ඔන්න ළමයා බට්ටික දැන් ගුලිය හදන්න ඕනේ. බෝංචි ටිකක් දාගන්න ඕනේ. පරිප්පු ටික මේකට දාගන්න ඕනේ. කට්ටක් තියෙනවනේ කොච්චර ටක් අයින් කරගන්න ඕනේ. ඊළඟට ගුලිය ප්‍රමාණය තීරණය කරන්න ඕනේ. ගුලිය අනන්න ඕනේ. දැන් මේ ගුලිය මගේ කටට දැම්මොත් හිර වෙයිද කියලා ඒ ප්‍රමාණය හිතලා ලොකු වැඩ ටිකක් තියෙනවා එතන. ඒතර මේක සංවිධානාත්මක හැකියාවේ ආරම්භක පාඩම මේ. දැන් අම්ම කරන්නේ මොකද්ද? ওই ටික ඔක්කොම කරලා කට රෝබනවා ටක් ගාලා. ඒතර අම්මගේ මොලේ වයර් වෙනවා මිසක් ළමයාගේ මොලේ වයර් වෙන්නේ නැහැ. ඒතර මෙන්න මේ වගේ මේ හෙලිකොප්ටර් පේරන්ටින් කියන කතාව ලෝකෙම ප්‍රශ්නයක් වෙලා තියෙනවා. පස්සේ කාලෙක හසන්ත හඳුනගෙන තියෙනවා මේ හෙලිකොප්ටර් අම්මලාගේ ළමයි. විවාහය අසාර්ථකයි මද්ද්‍රව්‍ය වලට යනවා දැන් ඕන්නම් අන්තර්ජාලයට ගිහිල්ලා බලන්න පුළුවන් රිසල්ට් ඔෆ් හෙලිකොප්ටර් පේරන්ටින් කියලා විශාල පරීක්ෂණ වාර්තා ප්‍රමාණයක් එළි දක්වලා තියෙනවා මේ ළමයි පස්සේ කාලයක දුර්වලයි පෞරුෂයෙන් දුර්වලයි අභියෝග වලට මුහුණ දෙන්නේ නැහැ චිත්ත වේග පාලනය කරන්න බෑ ආවේග පාලනය කරන්න බෑ හරිම අර අපි කියන ඔතෑනි අපි හිතමු සපත් දෙක ගැලෙවුවොත් එහෙමම තියලා යනවා කාපු පිඟාන එහෙමමයි අම්මලා තාත්තලා නැති වෙලාවක අම්මලා කියලා නා පුතා මේ හවසට ඔය ජනෙල් ටික වහලා උගුල්ලෝ ඔය වැස්සාවොත් එහෙම ඇඳුම් ටික ගෙත ගන්න කියලා. හෙනක ගහ වැස්සත් ඇඳුම් ගන්නෙත් නැහැ ජනෙල් වහන්නෙත් නැහැ. අන්න ඒ වගේ මහා අර අපි කියන්නේ අර පතෝල පෞරුෂය හැදෙන්න පටන් ගන්නවා මේ හෙලිකොප්ටර් අම්මලාගේ ළමයින්ට. ඉතින් මම පෙන්නන්නම් අර මේකට ඔපොසිට් මම මේ පින්තූර වගේක් හොයාගත්තා. අර ජංගල් ට්‍රේනින් දැන් මේ අපේ ළමා කාලේ අපි ගත කරපු පින්තූර මම ඒ ටික දාගෙන දාගෙන යන්නම් මේ තමයි අපි ලැබපු සැබෑ ළමා අත්දැකීම් මම හිතනවා මේවා අපිට වැදගත් මේවා අපින් දැන් චිත්‍ර පමණයි අපේ ළමයින්ට අපිට මේවා දෙන්න බෑ දැන් මේ තියෙන මේ 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 ක්‍රියාකාරකම් හරහා තමයි අපේ මොලේ මෙච්චර සුන්දරව වැඩුණේ අපි මේ ශක්තිමත්ව ඉන්නේ මේ මගේ අපේ ළමා කාලේ ඇතුලේ මේ මට මතකයි මමත් මේ වගේම ඔය අඹ මේ වැල කාලා වෙලගෙඩිය කටේ තියාගෙන බහිනවා අපි පොඩි කාලේ. මේ වගේ තමයි අපේ ළමා කාලයේ ගෙවිලා ගියේ. දැන් බලන්න අපි මේ ගංගාවල නෑව කොළපත් පැද්ද සරුංගල් යව්ව. වෙලේ දොලේ නැටුවා කැටපෝල් විද්දා. හැලේ දොලේ මාල් වැල්ලුවා බයිසිකල් පැද්දා. මේ සියලු ක්‍රියාකාරක අපි අම්මලගේ තාත්තලගේ වැඩවලට හරියට උදව් කළා. මේ සියලු කාරණා අපිට බෙදලා ආවා. ඒතර හසන්ත දැන් මෙහෙම හැදෙන මොලයක් දැන් මේ ධනාත්මක අත්දැකීමෙන් හැදෙන මොලයක් මනෝවිද්‍යාඥයෝ හඳුනගන්නවා රෙසීලියන්සි කියන වචනයක් පාවිච්චි කරලා. රෙසීලියන්සි කියන්නේ ඒ මොලේට හොඳ ශක්තියක් තියෙනවා පස්සේ කාලයක දරාගෙන හැඩගැහෙන්න. දැන් අපි හිතමු දැන් අපි දන්නවා හසන්ත දැන් ප්‍රේමයක් ඇදුනහම තරුණයෝ ගිහිල්ලා ගඟට පයින්න. මදුරු කොයිල් කනවා. භූමි තෙල් බොනවා. අතවල් කපා ගන්නවා. අපි පත්තරවල දකින්නනේ මේවා. ඒතර දැන් බලාපොරොත්තුවක් කැඩුණා දැන් අපි බලමු දැන් මේ මොකද්ද මේ රෙසීලියන්ස් කියන්නේ දැන් බලන්න මේ අර්ථ දැක්වීම රෙසීලියන්ස් කියන්නේ ද ප්‍රොසෙස් ඔෆ් ඇඩැප්ටින් වෙල් ඉන් ද ෆේස් ඔෆ් ඇඩ්වර්සිටි ට්‍රෝමා ට්‍රැජඩි ත්‍රෙට් ඔර් සිග්නිෆිකන් සෝස් ඔෆ් ස්ට්‍රෙස් කියලා මේක මේ හඳුන්වනවා මනෝවිද්‍යාවේ. ඒතර මේ රෙසීලියන්ස් කියන්නේ මොකද්ද දැන් අපිට සිද්ධ වෙච්ච මොකක් හරි ව්‍යසනයක් කරදරයක් දුකක් ශෝකාන්තයක් පීඩනයක් එනකොට අපිට හොඳට හැඩ ගැහෙන්න පුළුවන් මම මේක වෙන ප්‍රස්තාරයකින් ඊට වඩා හොඳට පෙන්නන්න හසන් දැන් බලන්න මේ ප්‍රස්තාරය දිහා අපි හිතමු තරුණයෙක්ගේ ප්‍රේමය කැඩෙනවා ප්‍රේමය කැඩුන හසන්දට පේනවා ඇති අර නිල් පාටයකින් පෙන්නන්නේ ඒ මුලින් ප්‍රතිචාර දැන් අපි හැමෝටම ප්‍රේමය කැඩුනහම මුලදී ටිකක් අමාරුයි හිතේ අමාරු වැඩි හැබැයි හසන්ත අපි දවස් දෙකක් තුනක් හතරක් පහක් යනකොට අපි අර අමාරු අඩු වෙලා
ටික 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 අපේ පීඩනේ අඩු කරගෙන ආවිල හසන්තර පේනවා ඇති අර නිල් පාට එකේ අපි සාමාන්‍ය මට්ටමට ඇවිල්ලා රස්සාවට ගිහිල්ලා කාලා බීලා රැවුලා කපලා දාලා හොඳට ඉන්නවා. හැබැයි සමහර තරුණයෝ ඉන්නවා හැඩ ගහෙන්න බෑ. මාස ගාණක් ගිහිල්ලා තණ්ඩනවා, වැළපෙනවා, මැරෙන්න හදනවා. මෙන්න මේක තමයි lack of resilience කියන්නේ. ඒතර මුල්ලමාවිය වරද්දපු ගමන් මොලේ මේ resilience එක නැත්තම් මේ දරාගෙන හැඩ ගහෙන්න තියෙන හැකියාව ඉතාම අඩු වෙලා යනවා. මේක පස්සේ කාලෙක ඉතාම භයානක විදිහට සමාජය ඇතුලේ ක්‍රියාත්මක වෙනවා. ඒක වර්ගයක අත්දැකීම. දෙවෙනි වර්ගයක අත්දැකීම මම කැමති කතා කරන්න අපි කියනවා ඒකට දරාගත හැකි අත්දැකීම කියලා. දැන් හසන්ත සමහර අත්දැකීම් අපිට හම්බ වෙනවා ළමාවි. අපි හිතමු අම්මා මිය යනවා හදිස්සි. තාත්තා මිය යනවා. ඒතර මගේ මොළයට පීඩනයක් එනවා. දරා ගන්න අමාරුයි. හැබැයි හසන්ත බලන්න අපේ රටේ සංස්කෘතිය. අපි මාර වටින සංස්කෘතිය කියන જાතියක්නේ. අපිට කරදරයක් වෙච්ච ගමන් මොකද වෙන්නේ? ඉතාලම පළල් විදිහට අපිව උදව් කරනවා. අපිව බලා ගන්නවා, රැක බලා ගන්නවා. දැන් මේක අපි බටේ රටක මේක දකින්නේ නෑනේ. අපේ සංස්කෘතිය මේ දැන් සුනාමිය වැටෙනකොටම මිනිස්සු බත් පැකට් බැඳගෙන යනවා. ඒතකොට මේ අන්න අපි කියන සපෝටිව් සිස්ටම්. උදව් කරන පද්ධතියක් අපිට ලං වෙනකොට පීඩාව විඩාව අඩු කරගන්න පුළුවන්. එසැයි හැම වෙලේම ළමයෙකුට පීඩාවක් එනකොට සමහර වෙලාවන ආසන්ත ලොකු පීඩාවක් ළමයින්ට එනවා. හැබැයි අම්මා ලං වෙලා, තාත්තා ලං වෙලා, ගුරුවරයා ලං වෙලා ඒ ළමයාට පීඩනේ අඩු කරගන්න අපි උදව් කළොත් අන්න ආයි මොළයට හානියක් වෙන්නේ. මේකත් ළමා කාලේ හම්බෙන අත්දැකීම. ඊට වඩා ධර්ම එකක් තියෙනවා දූලක අත්දැකීම කියලා. මම හිතනවා හසන්ත ඒක තමයි නරකම එක. ඒක අපි අන්තිම වටේ ටිකක් කතා කරමු කියලා මම හිතනවා. මෙතනින් මම පොඩ්ඩක් ඉන්නම්. මේ දූලක අත්දැකීම් ගැන විශේෂයෙන් කතා කරන්න ඕනේ. මොකද මේ දූලක අත්දැකීම් 10ක් හඳුනගෙන තියෙනවා ළමා වී හම්බුනොත් මොළේ සම්පූර්ණ හැඩේ විකෘති වෙලා අර අපි කියපු අර විකෘති මිනිස්සු ඔය කියන මිනිමරුවෝ කුඩු ගහන අය අර අපි ඔබතුමා කිව්ව ඔය පාර්ලිමේන්තුවේ තියෙන විකෘති හැසිරීම් තියෙන සියලු දෙනා සමහරට මුල්ලමාවියේ මේ ව්‍යසන අත්දැකීම් ලැබුපු අය වෙන්න පුළුවන්. ඒක මම ඔප්පු කරන්න. තව ටිකකින් ඒ ව්‍යසන අත්දැකීම් 10 අරගෙන. ඒක ඕනම ශාස්ත්‍රයක ඉන්න පුළුවන්. සමහරට වෛද්‍යවරු අතරත් ඉන්න පුළුවන්. දැන් උදාහරණයක් කියලා අපි ඕන වෙලාව වෛද්‍යවරු දැකලා තියෙනවා එහෙම. දැන් උදාහරණයක් කියලා හසන්ත මම දැකපු එක මහාචාර්යවරයෙක් එයාගේ නෝනාට පහර දෙනවා. ළමයින්ට පහර දෙනවා. තාම ධර්ම විදිහට. එතන හසන්ත දැන් එයාගේ මුල්ලමාවිය ආරම්භ බැලුවාම එයාගේ තාත්තා එයාගේ අම්මට දොරපොල්ලෙන් ගහනවා මෙතුමා පොඩි කාලේ ඇඳයට හැංගිලා බලන් ඉඳලා තියෙනවා. මේ දරුවා එයාගේ තාත්තා පොඩි කාලේ එයාට දැඩි ලෙස පහර දීලා කාමරවල දාලා වහලා තියෙනවා. ඒතර මං සාමාන්‍යයෙන් මං කියවා මේ මුල්ලමාවියේ ඒ කියන්නේ ළමයෙකුට වෙන්න පුළුවන් බැරි කරුණු 10ක් මං කතා කරන්නම් කියලා. ඒ 10න් 7ක් ඔය කියන මහාචාර්යවරයාගේ ළමා කාලේ තියෙනවා. දැන් එයා මහාචාර්යවරයෙක් වුණාට එයා විශේෂපැත්තෙන් දක්ෂ වුණාට අනිත් පැත්ත සම්පූර්ණ ජීවිතය අවුල්. එසම එක මහාචාර්ය ප්‍රපාව කෙනෙකුට වෙන්න පුළුවන්. ඕනම ශාස්ත්‍රක පරිපාලන ශාස්ත්‍රයේ නිලධාරීන් පාර්ලිමේන්තු වෙන්න පුළුවන්, අගමැති වෙන්න පුළුවන්, ජනාධිපති වෙන්න පුළුවන්. ඒ ඕන කෙනෙකුට මේක වෙන්න පුළුවන්. හොඳයි. මුල්ලමාවිය සංවර්ධනය ගැන අප කතා කරන්න මට අවසර දෙන්න පාලක මැදිරියන්ට පණිවිඩ කීපයක් සඳහා ඉන්පස්සේ අපි ආයෙත් කතා කරමු. සිදිසි සරසවි පින්දින දොරින් දොරට දොර මඩලාවයි නවතත් දොරමඩලාව සමග මුල්ලමාවිය සංවර්ධනය ගැන අප කතා කරන්නේ. මහාචාර්යතුමා සඳහන් කළා කරන්න පුළුවන් හොඳම දේ තමයි මොකක් නොකර ඉන්න එක කියලා. ඒ පසුබිමේ කතාවක් තියෙනවා මොමනක් නොකර ඉන්න කියන එක නෙමෙයි. ඇත්තටම වැඩි වෙලාවකුත් නැහැ කරන්න. කුක්කු බොනවා, දොය ගන්නවා, කුක්කු බොල පොඩිම කාලේ මම හිතන්නේ සෑහෙන වෙලාවක් නිදා ගන්නවා නේද? පැය ගාණක් නිදි බලන හැම වෙලාවෙම චූටි පුතා දොයි. කුක්කු බොනවා, බඩිය පුර ගන්නවා, දොය ගන්නවා. හැබැයි මේ නිින්දත් හරි වැදගත් නේද? සමහරට මූලයේ වර්ධනයට එයා ලොකු කාර්යභාරයක් අභ්‍යන්තරයේ වෙන ඔය නිින්ද අතරේ. මේවා අපි පැහැදිලි කර ගන්න ඕන නොදන්න අයට දැනගන්නත් එක්ක විද්‍යාන් වෛද්‍යතුමා. ඔව් ළමා කාලේදී නිින්ද කියන එක අත්‍යවශ්‍යම දෙයක්. මොකද දරුවෙක් ඉපදිලා තියෙන්නේ දරුවට ඒ කාලේ ලොකු උත්තේජන වලට දරුවා හුරු වෙලා නැහැ. නමුත්
කාලයක් යනකොට දරුවා මේ නිින්ද අඩු කරලා ඒ ලැබෙන උත්තේජන අනුව ළමය දරුවාගේ මොළේ ඊට පස්සේ අනුව වර්ධනය වෙලා ඒ නිින්ද ඒ ආකාරයට වෙනස් කර ගන්නවා. මොකද ඉතා කුඩා කාලයේදී ලැබෙන උත්තේජන ප්‍රමාණය අඩු නිසා ඒක ලකුවට අපිට අවදි වෙලා ඉන්න අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් ළමයා වර්ධනය වීමත් සමග දිනෙන් දින ලැබෙන උත්තේජන එක්කලා ළමයා අවදි වෙලා ඒ උත්තේජන ලබා ගන්න පුරුදු වෙනවා. අපි එක්කම ඉස්සල්ලාම බලලමු අපිට ගිය වෙලාවේ බලන්න බැරි වෙච්ච කොටස වීඩියෝ එක. දැන් මේ වීඩියෝ එකේ පෙන්වන්නේ ළමයාගේ මොලේ ස්නායු සෛල එකට එකට බැඳිලා ඒ ස්නායු සෛල වලින් හොඳ ස්නායු ජාලයක් නිර්මාණය කරන ආකාරය අපි මේක නරඹලයිමු. හොඳයි අපිට හඳ අහන්න පුළුවන් නම් වටිනවා. අපට හඬ ඇහෙන්නේ නැහැ. පැහැදිලි නම් හරි. ඔව් මං හිතන්නේ දැන් අපිට පේනවා ඇති මෙම ස්නායු සෛල අතර ස්නායු සංවේදන ගමන් කරනවා. ගමන් කරනවත් එක්කලම ස්නායු සෛල අතර අර සම්බන්ධයක් ඇති වෙනවා. එම සම්බන්ධය ඉතා වේගෙන් වර්ධනය වෙන ආකාරය පෙන්නනවා. ඔය පෙන්වන්නේ උපාගමයක් හැදිලා තියෙන ආකාරය. මේ වගේ උපාගම විශාල සංඛ්‍යාවක් ට්‍රිලියන 160ක් පමණ මොලයක් ඇතුළත හැදෙනවා. මේ හැදෙන්නේ මේ ලැබෙන උත්තේජනත් එක්කලා. මේ වගේ උත්තේජන විශාල සංඛ්‍යාවක් ලැබෙන ලැබෙන මොලේ ඇතුළත උපාගම වැඩි වෙලා වැඩි වෙලා අන්තිමට ඉතා සංකීර්ණ ස්නායු ජාලයක් නිර්මාණය කර ගන්නවා. එම ස්නායු ජාලය හරහා ඉතා සාර්ථක මොලයක් නිර්මාණය කර ගන්න පුළුවන්. පරිපත නිර්මාණය කෙරේ. මුලින් නිර්මාණය කෙරෙන සරල පරිපත පසුව වඩා සංකීර්ණ පරිපත ගොඩනැංවීම සඳහා අවශ්‍ය පදනම ලබා දී මුල්කාලීන වර්ධනයේ මෙම ඉතා වැදගත් කාල පරිච්ඡේදයේදී මෙම ක්‍රියාවලිය හරහා නියුරෝන භාවයන්, චාලක කුසලතා, චර්යාමය පාලනය, තර්කණය, භාෂාව සහ මතකයේ සඳහා ඉතා ශක්තිමත් පරිපත සහ සම්බන්ධතා සකස් කරයි. දිගින් දිගටම භාවිත කිරීමේදී මේ පරිපත වඩා කාර්යක්ෂම වන අතර මොලේ අනික් ප්‍රදේශ සමග ඉතා වේගෙන් සම්බන්ධ වේ. මේ පරිපත මොලේ සුවිශේෂී ප්‍රදේශවල හටගෙන ඇති අතර එකිනෙක හා අන්තර් සම්බන්ධිතය. අනිකුත් කුසලතාවන්ගේ සහාය නොමැතිව එක් ආකාරයක කුසලතාවකට තනිව පැවතිය නොහැක. නිවසක් ඉදිකිරීමේදී මෙන් සියල්ල එකිනෙක හා සම්බන්ධව පවතී. එමෙන්ම මුල් අදියර පසුව ඉදිවන සියල්ල සඳහා අඩිතාලම දමනු ඇත. මම මේ අවස්ථාවේදී පැහැදිලි කරන්නම් මේ ඥාන සහ පරිසර සාධක කොයි විදිහටද අපේ දරුවෙකේ බුද්ධියට බලපාන්නේ කියලා. අපි ඔක්කොම ගොඩාක් උනන්දු වෙනවා දරුවෙකේ බුද්ධිය පිළිබඳව කතා කරන්න. එතනදී ජාන් දරුවෙකේ බුද්ධිය පාලනය කරන බුද්ධිය තීරණය කරන ප්‍රධාන සාධක දෙක තමයි ජාන සහ පරිසරය. දැන් අපිට ජාන උරුම වෙන්නේ දෙමව්පියන්ගෙන්. එතකොට අපිට ජාන වෙනස් කරන්න බෑ. මොකද දෙමව්පියන්ගෙන් අපිට උරුම වෙච්ච ජාන. එම ජාන මත අපේ බුද්ධියේ කොටසක් තීරණය වෙනවා. නමුත් අපිට ජාන ආපු විදිහටම ජාන ක්‍රියාකාරී වෙන්නේ නැහැ. ජානවලට ක්‍රියාකාරී වෙන්න අවශ්‍ය පසුබිම අපි හදලා දුන්නේ නැත්නම් එහෙම ජාන ක්‍රියාකාරී නොවි අක්‍රීය තත්ත්වයක පවතිනවා. එම නිසා ජාන ක්‍රියාකාරී වෙන්න නම් අපි අවශ්‍ය නියමිත පරිසරය හදලා දෙන්න ඕන. ඒකම අනිත් වැදගත්ම සාධකය තමයි පරිසරය. පරිසරයේ අවශ්‍ය ක්‍රියාකාරකම් සිද්ධ වෙනවා දරුවාට අවශ්‍ය පරිදි. දැන් එක උදාහරණයක් ගත්තොත් අපි එකම සමාන නියුන් දරුව දෙන්නෙක් ගත්තාම නියුන් දරුව දෙන්නෙකුගෙන් එක්කෙනෙක් හොඳ පරිසරයක හැදෙන්න ඇරලා අනිත් එක්කන අය වගේ හොඳ උත්තේජන රහිත පරිසරයක හැදෙන්න ඇරියොත් කාලයක් ගියාට පස්සේ අපි බැලුවොතින් අර හොඳ පරිසරයක හැදුණු ළමයාගේ එක හා සමාන ඥාන තිබුණත් ඒ ළමයාගේ බුද්ධි මට්ටම ඉහළ නැගිනවා. නමුත් අර අඩු පහසුකම් තියෙන පරිසරයක හැදෙන දරුවාගේ බුද්ධි මට්ටම මේ ආකාරයට වර්ධනය වෙන්නේ නැහැ. තව ඔක අපිට තවත් පැහැදිලි කරගන්න පුළුවන්. ඇමරිකාව එක සැරයක් පරීක්ෂණයක් කරා මීයෝ කණ්ඩායමක් අරන් දෙකට බෙදලා එක මීයෝ කණ්ඩායමක් වීදුරු පෙට්ටියක් ඇතුළත තියලා අවශ්‍ය පෝෂණය ඔක්කොම ලබා දීලා හැදුවා. අනිත් මීයෝ කණ්ඩායම පරිසරයට නිදහස් කරා. කාලයක් ගියාට පස්සේ මේ මීයෝ කණ්ඩායම් දෙකේ මොලේ අරගෙන පරීක්ෂා කරලා බැලුවා. දැන් එතකොට දැක්කා අර පරිසරයේ හැදුණු මීයන්ගේ නිදහස් පරිසරයේ හැදෙන මීයන්ගේ මොලේ ප්‍රමාණය ලොකුවට තිබුණා.
අර වීදුරු පෙට්ටිය ඇතුලේ කෑම බීම දීලා හදපු මීයන්ගේ මොලේ පොඩි වැඩ තිබුණා. ඒකට හේතු වුණේ දැන් ඒ පිට පරිසරය හැදුණු මීයන්ට නොයෙකුත් උත්තේජන ලැබුණා. එකක් ඔවුන්ට දුවන්න ඕන, හැංගෙන්න ඕන, කූඩු හදන්න ඕන, ගුල් හාරන්න ඕන, කෑම හොයාගන්න, මේ වගේ වැඩ ගොඩාක් වැටුණා. ඒ වැඩ ගොඩාක් වැටුණාම උනේ මේගොල්ලන්ගේ මොලේ ඒ දේ කරන්න මොලේ වර්ධනය වුණා. නමුත් වීදුරු පෙට්ටිය හැදපු මීයන්ට තිබුණේ කෑම කාලා නිදාගන්න විතරයි. එතකොට මොලේ වර්ධනය වීමක් සිදු වෙන්නේ නැහැ. දැන් මේ සංසිද්ධිය අපි අපේ දරුවන් හදනකොටත් හරි වැදගත්. දරුවෝ හදනකොට දරුවෝ ගේ ඇතුලේ තියලා වෙන පරිසර වලින් ලැබෙන උත්තේජන ලැබෙන්න නැතුව හැදුවතින් මේහා සමාන තත්ත්වයක් දරුවන්ට ලැබෙන්න පුළුවන්. මොකද දරුවෙකුට කාමරයක් ඇතුලේ තියලා ගණිතය, විද්‍යාව, ඉංග්‍රීසි වගේ භාෂා කොටස් ඉගෙනු පළියට දරුවගේ මොලේ වර්ධනය වෙන්නේ නැහැ. දරුවාට මේ මොලේ වර්ධනය කරගන්න පරිසරයට දාලා ඒ පරිසරයෙන් ලැබෙන අවශ්‍ය උත්තේජන ටික ලැබෙන්න ඕන. මොකද අම්මලා හිතන්නේ දැනුම ලබා ගැනීම තමයි වැදගත් වෙන්නේ කියලා. නමුත් දැනුම ලබාගත් දැනුම පාවිච්චි කරන්න නම් බුද්ධියක් තියෙන්න ඕන. බුද්ධියක් නැතුව දැනුම ලබාගත් පළියට ඒ දැනුමෙන් ප්‍රයෝජනයක් එන්නේ නැහැ. අනිත් බුද්ධිය හොඳට ලබා ගත්ත ළමයෙකුට දැනුම පහසුවෙන් ගන්න පුළුවන්. අර ගන්නත් පුළුවන් ඒ දැනුම පාවිච්චි කරලා ඉතා හොඳින් සමාජයේ වෙන වෙන ක්‍රියාවලිය වල යෙදෙන්නත් පුළුවන්. එතකොට අපි හොඳට දැනගන්න ඕන දෙයක් තමයි බුද්ධිය රඳා පවතින ප්‍රධාන සාධක තමයි ඥාන සහ අපිට පරම්පරාවෙන් උරුම වෙන ඥාන. අනිත් එක තමයි අපිට පරිසරයෙන් ලැබෙන උත්තේජන. අපි මේ දෙක සමතුලිතව ලබා ගත්තේ නැත්නම් අපේ බුද්ධි මට්ටමේ වර්ධනය දුර්වල වෙනවා. ඒ නිසා අපි ඒක දැනගෙන අපි තීරණය කරන්න ඕන මේ දරුවන්ට ලබා දිය යුතු උත්තේජන මොනවද? ඒ උත්තේජන කොයිතරම් දුරට දෙන්න ඕනද? අපි පරිසරය එක්කලා කොයිතරම් ගැටිලා මේ උත්තේජන ලබා ගන්න ඕන කියන එක අපි දෙමෝපිය විදියට මේ දැනගත යුතුයි. සෙල්ලම් බඩු වලින් ලැබෙන උත්තේජන කොහොමද? දැන් නැව් පිටින් පිටරටින් ගෙනල්ලා බාන සෙල්ලම් බඩු දෙවැ හොඳ ඒවත් තියෙනවා. ප්‍රමිතිය මොකද්ද? මේවා මොනවා වෙනවද? ඒ ක්‍රියාකාරීත්වය මොකද්ද? ඊළඟට අපි පාවිච්චි කරන තාක්ෂණික උපකරණ දැන් බොහෝ විට දකින්න ලැබෙන ජංගම දුරකථන ආදිය, එහෙම නැත්නම් කම්පියුටර් ගේම්ස් ක්‍රීඩා ආදිය කරන දේවල්, පොඩි දරුවන්ගේ ඉඳලම දැන් ඔය කියන වයසෙම දැන් ඒගොල්ලෝ දන්නවා මේක අපට වඩා හොඳට මේක කොහොමද කරන්නේ. මේවා ඒවා හරහා ලැබෙන උත්තේජන මොනවද කරන බලපෑම කියලා කතා කරන්න තව කල් ඕනද කියලා හිතෙනවා. මේ ඒ ප්‍රතිපල තාම ලබන්නේ නැහැ. මේ අලුත් යුගයේ මේ නව ආම්පන්න මෙවලම් එක්ක සිද්ධ වෙන ලැබෙන උත්තේජන මොලේට බලපාන්නේ කොහොමද? එහි ප්‍රතිඵල මොනවද කියලා තාම අපිට කියන්න බැරි තරම් තත්ත්වයක ඉන්නවා කියලා වෙලාවකට හිතෙනවා. විශේෂයෙන් වෛද්‍යතුමා මම හිතන හසන්ත හොඳ ප්‍රවේශයක් ලබා දුන්නා. මේ මම කියන්න කැමති මේ අවස්ථාවේදී අපි දැන් වෛද්‍ය මණ්ඩලය ප්‍රකාශ කර සිටියා මේ උත්තේජන ලබා දීම තුළින් මේ මානසික වර්ධනය නැත්නම් බුද්ධිමත් හැකියාව වර්ධනය කරගන්න පුළුවන් කියලා. ඒත් එක්කම අපි බලමු මේ යම්කිසි ආකාරයක වැරදි උත්තේජන ලබා දුන්නොත් එහෙම ඔය මොබයිල් ෆෝන්ස් කියන එක ඇත්තරම මේ වැරදි උත්තේජනක් එක්තරා ආකාරයක. ඒ වගේ නොයෙකුත් දේවල් තියෙනවා. සමහර උත්තේජන තියෙනවා ළමයින්ගේ ආතතිය වැඩි කරන. ඉතින් අන්න ඒ වගේ ඒවා අවම කර ගැනීම තුළිනොත් අපිට මේ මානසික වර්ධනය නැත්නම් බුද්ධිමත්ත්වය බුද්ධි වර්ධනය වැඩි දියුණු කර ගැනීම කරගන්න පුළුවන්. අපි උදාහරණයක් වශයෙන් බැලුවොත් එහෙම දැන් දරුවෙක් හදනකොට දෙමව්පියන් දන්නවා මේ කවන එක තමයි ලොකම කාර්යය වෙලා තියෙන හැම අම්මා කෙනෙකුට හැම තාත්තා කෙනෙකුට තියෙන විශේෂයෙන් අම්මලාට තියෙන ප්‍රශ්නයක් තමයි මේ කෑම. කෑම එක වෙලක් කෑවේ නැත්නම් එහෙම එක හාමතේ ඉන්නවා මේ දරුවගේ වර්ධනය අඩුයි කියලා පහුවදාම විශේෂඥ වෛද්‍යවරයෙක් ගාවට රැගෙන එන ක්‍රමයක් තමයි දැන් ලංකාවේ නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් ඒක හැම අම්මා කෙනෙක්ගේ පාතනය තමයි මේ බත් හරි පිගානක් පිගානකින් භාගයක් නැත්තම් පුළුවන් තරම් කවලා 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 මහත් කිරීම තමයි. ඒක ඇත්තරම කියනවා නම් මේක අනවශ්‍ය මේ ආතතිය වැඩි කරන දෙයක් මේ ලදරුවාට. අපි කියනවා බබාව නැත්තම් මේ ලදරුවාව මුරණ්ඩු කරගැනීමේ පළවෙනි ක්‍රමය තමයි මේ කෑම කැවීම. ඒක අපි පටන් ගන්නවා දැන් කෑම කැවීම මාස 6 ඉඳලා මුල් දහස ඔබ දන්නවා දැන් පළවෙනි මාසයේ මේ මව් කිරි විතරයි ලබා දෙන්නේ. ඊට පස්සේ තමයි මේ පටන් ගන්න මේ යුද්ධේ.
මාසය ඉඳලා තමයි යුද්ධය පටන් ගන්නෙ. ඉතින් මේක හරිය ආකාරයට අවබෝධයක් නැතුව කිරීම තුළින් තමයි අපි එක්තරා ආකාරයක මේ වැරදි උත්තේජන ලබා දීමක් සිද්ධ වෙන්නේ. අනිත් කාරණේ දැන් කන් නැති වුණාම අපි කරන දේ මොකද්ද? මොබයිල් ෆෝන් එක ගන්නවා. දරුවට ඕන දේ වීඩියෝ එකක් ප්ලේ කරනවා. මාක් හරි පෙන්ලා කියනවා මම මේක දානවා ඔයා කෑවොත් එහෙම කියලා අපි දෙනවා කප්පමක් දෙනවා. මේ දරුවත් කැමති ලදරුවත් කැමති ආ මම කෑවොත් තමයි මට මේක හම්බෙන්නේ. ඉතින් ඒක නිසා කනවා. ඒක සමහර ලාවට කියනවා ඔයා කෑවොත් එහෙම මම මේක අරන් දෙනවා. මේ සෙල්ලම් බඩු අරන් දෙනවා කියලා. දැන් මේක කොහෙන්ද ඉවර වෙන්නේ? මේක කොහෙන්ද ඉවර වෙන්නේ? කෙලවරක් තියෙනවා. අපිට මේ අඳින්න පුළුවන් ඉරක් ආ මෙතනින් එහාට මම යන්නේ නැහැ කියලා. ඒක කරන්නේ අපි ලොකු මේ ප්‍රයිස් එකක් නැත්තම් මේ දෙයක් අපි ගෙවනවා මේකට මිලක් ගෙවනවා මේකට මෙන්න මෙහෙම කිරීම තුළින්. ඉතින් ඒ වගේ දේවල් අනවශ්‍ය විදිහට පීඩනය ඊට පස්සේ වැටෙන්නේ දෙමව්පියන්ටම තමයි. ඉතින් ඒක නිසා මම හිතනවා මේ පොඩි පොඩි දේවල් වලින් ලොකු දේවල් වෙනස් කරන්න පුළුවන් හරි අවබෝධයකින් දෙමව්පියන් වැඩ කරනවා නම් එහෙම කියලා. ඉතින් දැන් ඔබ දන්නවා මේ ඔටිසම් කියන තත්ත්වය එහෙම දැන් හරි බහුල වෙලා තියෙනවා. යම් කිසි ආකාරයක මේ සංනිවේදනයේ තියෙන මේ ගැටලුවක් තමයි මේ ඔටිසම් කියලා කියන්නේ. සංනිවේදනය හරියට කරගන්න බැරි හේතුවක් තියෙනවා. ඉතින් මේවට එහෙම මේ මොබයිල් ෆෝන්ස් විශාල වශයෙන් දායක වෙනවා කියලා තමයි දැන් හොයාගෙන තියෙන්නේ. ඉතින් ඒ නිසා ලදරුවෙකුට කුමන ආකාරයකවත් ටච් ස්ක්‍රීන් නැත්නම් අපි කියනවා මේ අතින් සම්බන්ධ කරන ඩිවයිසස් නැත්නම් උපකරණ ලබා දීම පුළුවන් තරම් ප්‍රමාණයකට අඩු කර ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. මේ පෙර ළමාවියේ ඉන්න ලදරුවන්ට මෙවැනි දේවල් වලින් ඈත් කිරීම. ඉතින් ඒක එකක් කාරණාවක්. සිස්ටම් පුරුදු වෙච්ච හැම එකක්ම ඉතින් බලනවලු ටච් කර කර දැන් පරණ බඩු ටෙලිවිෂන් වලටත් ටච් කර කර ලොකු කරන්න අරවම කරන්න ඒ ඇබ්බැහි වෙලා. ඔය ඇබ්බැහි වීම වල ප්‍රතිඵල මම හිතන්නේ විශේෂඥ වෛද්‍යවරයෙක් දොරමඩලාවෙම කිව්වා මොන සින්ඩ්‍රෝම්ද කියලා ලෙඩක් මා දන්නේ ඔතුමාලට ඒව අහුවෙලා තින මේ හිටපු ඇඟිලි වැඩ කරන ළමයි වාර්තා වෙලා තන වල ප්‍රතිකාර ගන්නනවලු සමහර රටවල අපිට තාම ආවේ නැහැ. නමුත් මේ මේව කර කර ඉඳලා ලැප්ටොප්ස් වලට මේ ජංගම දොර මේවා කොට කොට ඉඳලා මේක ඇබ්බැහි වෙලා. අනිත් එක බලන්න හසන්ත ඒ කාලේදී දැන් අපි කවනකොට එහෙම පොඩි කාලේදී අපිට තාම මතකයි අපි කෑම කවනකොට අම්මලා කතන්දර කියනවා. කතන්දර කිය කියා තමයි කෑම කවන්නේ. ඉතින් අපි කතන්දරයක් අහනකොට අපි දන්නවා අපේ මේ හිතේ මේ ඉමේජිනේෂන් අපි කියනවා අපි මේ සිතුවිලි හැම වෙලාවෙම ක්‍රියාත්මක වෙනවා. උදාහරණයක් වශයෙන් මේ හා වගේ නරයගේ කතාව වහම අපේ හිතේ යනවා. ආ දැන් මේ හාව ඉන්නවා මෙතන මේ මොනවාද කැලේ හැංගිලා ඉන්න අපි කැලයක් ගැන දෙයක් අපේ හිතේ නිර්මාණය වෙනවා. ඊට පස්සේ දැන් ඊගාවට නරියා මොකද්ද කරන්න යන්නේ? නරියාගේ මේ ක්‍රියාකලාපේ කොහොමද? හවයි ක්‍රියාකලාපේ කොහොමද කියලා අපේ හිත ඇතුලේ දේවල් අපි මේ සිතුවිලි වර්ධනය කරගන්නවා. නමුත් මේකම ක්‍රියාවලිය මේ මොබයිල් ෆෝන් එකෙන් නැත්තම් ටච් ස්ක්‍රීන් එකෙන් අපි පෙන්වීම තුළින් ළමයාගේ අර ඉමේජිනේෂන් කියන එක නැත්තම් එයාගේ සිතුවිලි වර්ධනය ගැන කිසිම දෙයක් වෙන්නේ නැහැ. එයා හිතනවා දැන් මේක හරි දැන් මේ ඊගාව වෙන්නේ මොකද කියන එක එයා දැනගන්න අවස්ථාවක් හිතන්නේ මේ ඔටෝ යනවා මේක. ඉතින් ඒක මම හිතනවා ඒකත් අපි කියනවා මේ නොක්සස් ස්ටිමියුල් එකක් නැත්තම් හොඳ නැති දෙයක් වශයෙන්. ඉතින් ඒ වගේ දේවල් අපි මම මේ උදාහරණයක් විතරයි කිව්වේ. එහම උදාහරණ විශාල ප්‍රමාණයක් තියෙනවා එදිනෙදා ජීවිතයේදී දරුවන් ඉන්න ඔබ දන්නවා ඇති මේ වෙනදී තත්ත්වයන් නිසා ඉතා විශාල වශයෙන් තියෙනවා කියන එක. ඒත් එක්ක මම කියන්න කැමති හසන්තර මේ භාෂාව කියන එක ඒක ලොකු ගැටලුවක් වෙලා තියෙනවා. දැන් හැමෝම හිතාගෙන ඉන්නේ මේ අපේ මම භාෂාවෙන් කතා කිරීම හොඳ නැති දෙයක්. අපි හැමෝම මේ ඉංග්‍රීසියෙන් කතා කරන්න ඕනේ නැත්නම් වෙන භාෂාවෙන් කතා කරන්න ඕනේ කියලා. ඒක ඉතාමත්ම වැරදි මිත්‍යා මතයක්. මොකද තමන්ගේ මව භාෂාවෙන් තමයි තමන්ට හොඳම දේවල් ප්‍රකාශ කිරීමේ හැකියාව ඇති වෙන්නේ. ඉතින් ඒක නිසා අර මහාචාර්යතුමා කිව්වා වගේ මේ ඒක වැඩිදුර කර ගැනීම තමයි මේ හොඳ උත්තේජන ලබා දීමට කරන මේ රුකුලක් වෙන්නේ. ඒ වගේම මම කියන්න කැමති හසන්ත දැන් මේ අවදීදී මේ පෙර ළමාවියේදී ඔබට ඕන නම් ඔබගේ ලදරුවාට නැත්නම් දරුවාට භාෂා පහක් නැත්නම් හයක් ඉගෙනීමේ හැකියාව තියෙනවා. ඒක පටලව ගන්න නෑ යාලා. ඒ කියන්නේ තමන්ගේ මව භාෂාවට අමතර වෙනත් භාෂා හතරක් පහක් ඉගෙන ගැනීම හැකියාව තියෙනවා. හරි ක්‍රමයට ඉගෙනනොත් එහෙම. වැඩේ වෙලා තියෙන අපේ හරි ක්‍රමයට මේවා කරනවද කියන එක. එතනයි ප්‍රශ්න තියෙන්නේ. එතනයි ගැටලුව තියෙන්නේ. ඉතින් ඒක නිසා ක්‍රමානුකූලව අනිත් භාෂාව නුගන්නන්න පුළුවන් ඒක කිසි ගැටලුවක් නෑ. නමුත් තමන්ගේ මව භාෂාවෙන් උත්තේජන ලබා දීම ඉතාමත්ම වැදගත් වෙනවා. ඒක ආතතිය අඩු කරන්නත් හේතු වෙනවා. මොකද අපි දන්නවා සමහර ලාට අමලතාවතල ඉංග්‍රීසි භාගයට දාන්නේ වෙන භාෂාවක් භාගයට දාන්නේ. ඉතින් භාගයට දාන්න භාෂාවකින් ලදරුවන්ට කියන්නේ කිව්වම ලම්බව ඇත්තරම මේ එයා මොකද්ද කරන්නේ මොකද්ද කියන්නේ කියලා දන්නේ අවස්ථාවකට උදා වෙනවා. ඉතින් ඒක නිසා මම කියන්න කැමති මේ වැඩසටහන බලන් ඉන්න
අම්මලා තාත්තලාට තමන්ගේ මව භාෂාවෙන් කරන්න බිය යුතු නැහැ. නමුත් ඒත් එක්කම අනිත් භාෂාවන් උගන්වන්න පසුබට වෙන්නත් එපා. පුළුවන් තරම් ඒ වගේ දේවල් කිරීම තුළින් මේ අවධියේදී ඒ දරුවට හොඳ භාෂා හැකියාවක් වර්ධනය කරගන්න පුළුවන්. අනිත් භාෂා ඉතා හොඳින් ඉගෙන ගැනීම හැකියාව තියෙනවා. ඔය උත්තේජන සංවේදන ඕවා වැඩිපුර දෙන ඉතා ආකර්ෂණීය මාධ්‍යයක් තමයි, විශේෂයෙන් මුල් ළමාවියේ ඉතා ආකර්ෂණීය මාධ්‍ය තමයි කාටු. හරි ආසයින් එක. ඒක ස්වභාවය නිර්මාණය වෙන්නෙම ඒ දරුවන් ඉලක්ක කරගෙන තමයි. ඔය තෝරගත්ත කාටුන් වගේ ලෝක ප්‍රකට ඒවා තියෙනවා. ඉතා හොඳ මට්ටමේ ප්‍රශස්ත මට්ටමේ කාටුන් තියෙනවා. ඒ අතරේ වෙළඳාමට ජාවාරමට හදපු කාටුන් තියෙනවා. ඒවා දරුවන්ට කරලා තියෙන බලපෑම පිළිබඳ පර්යේෂණත් ලෝකේ තියෙනවා. එවෙන් කියලා දෙන්න ඕන නම් මම පරීක්ෂණයෙන් මං ගාව තියෙන එක මීයන්ට කාටුන් පෙන්වලා කරලා පෙන්වන්නකෝ පෙන්වන්නද. මේක මං හිතන්නේ මේ හරි ඉන්ටරෙස්ටිං, මං හිතනවා ගොඩක් හොඳ එකක්. මෙන්න මේ විශේෂඥ වෛද්‍යවරයා, මං හිතනවා එයා දැම්මොත්, එයාගේ නම දිමිත්‍රි ක්‍රිස්ටේකිස් කියන විශේෂඥ වෛද්‍යවරයා තමයි මේ පරීක්ෂණය කරන්නේ. එතන මෙයා හරි ලස්සන පරීක්ෂණයක් කරනවා. මෙයාගේ පරීක්ෂණයේ තියෙන හසන්ත මෙන්න මේ වගේ එකක්. මෙයා මොකද කරන්නේ, දවස් 10ක් වයස මී පැටවව අරගෙන, ඒ කියන්නේ දැන් දවස් 10 වයස පැටවව ගත්තේ බ්‍රේන් මේක වැඩෙන අවධිය. මේක නරක තියෙන්නේ මොලේ වැඩෙන අවධිය තමයි මේ පැටවුන් තෝරගත්තේ. ඒතර එයා කරේ මීයෝ ඉන්න කූඩුවට හයි කරා TV tier හයි කළා. ඒකට උත්තේජනය කරා. දැන් එක පැත්තකින් රූප මාධ්‍යය දාපම අනිත් පැත්තෙන් ශබ්ද මාධ්‍යය දාලා මීයන් උත්තේජනය කළා. එයා මීයන්ගේ හැසිරීම අධ්‍යයනය කළා. දැන් හසන්ත මෙන්න මේක දිහා බලන්න. දැන් අපි දන්නවා මේ කාමරේට අපි ඉන්න රූම් එක ඇතුළට මීයෙක් ආවොත් මේ මීය යන්නේ මුල්ලෙන්නේ. මොකද මේ අපේ මොලේ හදලා තියෙන්නේ හැම වෙලේම මොකක් හරි අනාරක්ෂිත නම් ආරක්ෂිත විදිහට හැසිරෙන්න තමයි අපේ මොලේ ඩිසයින් එක තියෙන්නේ. ඒතර ඒ නිසා මීයෝ හැම වෙලේම යන්නේ මුල්ලේ. එතකොට මෙයා මොකද කරේ, ටීවී බලපු මීයෝ සහ ටීවී බලපු නැති මීයන්ගේ හැසිරීම අධ්‍යයනය කළා. මෙන්න බලන්න වார்த்தාව. දැන් හසන්තර පේන ඇති මේක බැලුවාම අර සාමාන්‍ය මීයෝ හැම වෙලේම ගියේ පෙට්ටිය අයිනේ. ටීවී බලපු නැති මීයෝ. දැන් හසන්තර පේනවාද ටීවී බලපු මීයන්ට මොකද උනේ? හැම වෙලේම පෙට්ටිය මැද්දට යනවා. එයා හොයාගත්තා ටීවී බලනකොට මේ අර වැඩෙන මොලේ අවදි වුණාට වැඩියෙන් අනාරක්ෂිත චර්යාවලට යන්න තියෙන නැඹුරුව ඉතාම වැඩි වෙනවා කියලා. ඊට වඩා භයානක එකක් මම පෙන්නන්නම්. මෙයාගේ දෙවනි සොයා ගැනීම. දැන් මේ බණ හසන්ත යා මේ මීයෝ ඉන්න කාමරේ කූඩුවට දැම්මා මෙහෙම බොත්තම් දෙකක්. දැන් හසන්ත මෙහෙම ඉදන්නකොට අපි හෙලිකොප්ටරයක් දැක්කොත් අපිට හරි ආසයි ගිහිල්ලා ඒක බලන්න. මොකද මේ අපේ අර වයින්ස්ටයින් උත් කියනවා මේ කුතුහලය තමයි අධ්‍යාපනයේ මූලික මෙවලම. ඒතර මීයන්ටත් කුතුහලය තියෙනවා. එතකොට මීයන්ට අර මෙහෙම බොත්තම් දෙකක් දැම්මහම මීයෝ ගිහිල්ලා මේ ඒ හොම්බ ඇනෑනේ ඒක බලනවා. එතකොට කාලයක් මේක බැලුවහම අපිට ඒක හුරු වුණාම යන්නේ නැහැ. එතකොට මෙයා කරේ මොකද්ද? හොඳට ඒ බොත්තම් දෙකට හුරු වුණාට පස්සේ මෙයා මීයෝ කණ්ඩායම් දෙක කඩලා එක කොටසකට ටීවී පෙන්නුවා, අනිත් කොටසට ටීවී පෙන්වුවේ නැහැ. එක බොත්තමක් අයින් කළා, අලුත් බොත්තමක් දැම්මා. අර බොත්ත හුරු වෙච්ච බොත්තම් දෙක තියෙනවා, එක බොත්තමක් අයින් කළා. ඔන්න බලන්න හසන්ත මීයන්ගේ හැසිරීම. මම හිතනවා මේක දැක්කොත් ඔන්න පේනවා ඇති. දැන් බලන්න අර ටීවී බලපු නැති මීයෝ අලුත් ඔබ්ජෙක්ට් එකට, ඒ කියන්නේ අර නව දෙයට ටග් ගාලා යොමු වුණා. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ කුතුහලයට හානියක් වෙලා නැහැ. ටීවී බලපු මීයන්ට මොකද උනේ? අලුත් බොත්තමට යන්නෙම නැහැ. පරණ බොත්තමේ ගානමයි. ඒතර විද්‍යාඥයෝ කියන්න ගත්තා ඔය පොඩි දරුවන්ට ඕනට එදී කාටුන් පෙන්නුව ගමන් ඒගොල්ලන්ගේ අධ්‍යාපනයට අවශ්‍ය මූලික මෙවලම්බන කුතුහලය විනාශ වෙනවා කියලා. එතකොට කුතුහලේ විනාශ වුණා කියන්නේ පස්සේ කාලේ කේ ළමයා නිකන් මලමිනියක් වගේ ඉන්නවා. පොත දුන්නාට පාඩම් කරන්නේ නැහැ, කිසි වැඩක් කරන්නේ නැහැ. ඒ කියන්නේ යාට ආශාවක් ඉන්නේ. මේවා ඊටාම වැදගත් පරිශන. මේ අපේ අම්මලා මේවා දන්නේ නැහැ. ඊළඟට වැදගත්ම දේ තමයි මෙන්න බලන්න ඊළඟ එතන යාගේ ඊළඟ තුන්වෙනි සොයා ගැනීම තමයි එයා පෙන්නනවා අවුරුදු 3 වැඩි වෙලාවක් ටීවී සමග ගත කරන දරුවන් අවුරුදු 7 පමණ වන විට අධික්‍රියාශීලී ප්‍රශ්න ඇති කරගන්නවා කියන එක හොයාගත්තා. එයාගේ වැදගත්ම එක මම පෙන්නන්නම් හසන්ත. මෙන්න මේක ටීවී සම්පූර්ණයෙන්ම අගුණද දරුවන්ට. මෙයා කියනවා එඩියුකේෂනල් ප්‍රෝග්‍රෑම්. දැන් හසන්ත අපි මේක මේ එඩියුකේෂනල් ප්‍රෝග්‍රෑම් එකක් නේ. මොළේට කිසිම හානියක් නැහැ. ඒ කියන්නේ අපිට මේ ඩිජිටල් තිර අධ්‍යාපනය සඳහා යොදාගත්තට කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් බලන්න ළමයින් අධික්‍රියාශීලී වෙනවලු වයලන් ප්‍රෝග්‍රෑම් බලනවා නම් 60%කින්.
අර ප්‍රචණ්ඩ ගොඩාක් ප්‍රචණ්ඩේව දැන් ප්‍රචණ්ඩ ගොඩාක් වැඩි වෙනකොට 110 කින් ළමයි අධික්‍රියාශීලී වෙනවා. අර එන්ටර්ටේන්මන්ට් නේ ඔය ටෙලි නාට්‍ය අරම මේ ඕනට වැඩි ළමයින්ට පෙන්නනකොට 160 කින් ළමයි අධික්‍රියාශීලී වෙනවා. හැබැයි ළමයින්ට අධ්‍යාපනික ප්‍රෝග්‍රෑම් බැලුවා කියලා මොලේට මහ ලොකු හානියක් නැහැ. ඉතින් ඒ නිසා මම හිතන්නේ මේ මාධ්‍ය අපිට යොදා ගන්න පුළුවන් ධනාත්මක විදිහට. නමුත් අපේ අර වාණිජ අරමුණු වලට මේක යොදලා අම්මලායකට පුරුදු කරලා අම්මලාගේ ලේසියට ළමයින්ට කාටුන් පෙන්නලා අවසානයේ මං හිතන්නේ ළමයින්ට මහා විනාශයක් අම්මලා කරනවා ඉතින්. හොඳ කාටුන් තියෙනවා. හොඳ කාටුන් ලෝකේ නිර්මාණය වෙලා තියෙනවා. අසත් දැන් ඔය ලෝකේ දියුණු රටවල් කරන්නේ එක එක දැන් මේකේ මේ මේ විද්‍යාඥයාගේ විශේෂත්වය තමයි එයා පෙන්නුවේ ඒ කාටුන් එකේ ක්වොලිටි එක තීරණය කරන්නේ විනාඩියකට හුවමාරු වෙන රූප ගාන අනුව. දැන් අපිට අර අපි අර ළමා සින්දුවල තියෙන්නේ දැන් තාරාවෙක් හිමින් 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 යන්නේ. ඒ කියන්නේ විනාඩියකට හරි තප්පර ගානකට හරි අර ස්ක්‍රීන් එක ඇතුලේ මූව වෙන අයිටම්ස් ගාන ඉමේජ් ගාන වැඩි වෙනකොට මොලේ මේ පූර්ව කණ්ඩිකාව කියන එක අධි උත්තේජනයේ වෙවි තමයි මේ හානිය වෙන්නේ. ඒ නිසා අර අම්මලා කාටුන් එකේ ක්වොලිටි එක හැම වෙලෙම තීරණය කරන්න ඕනේ ළමයි කාටුන් බලන. ඒක දැනගෙනම අධිවේගී කාටුන් සමහර පන්නනවා කියන්නේ පන්නගෙන යන එලෝනේවා ගහනේවා ඒ කොච්චර තියෙනවද බලන්න ඔබ කවුරු හරි කාගේ හරි පස්සේ එලෝගෙන යන එක හරියට නිතරම තියෙනවනේ කොහේ හරි යනවා ආයෙ එනවා එයා පන්නනවා මෙයා පන්නනවා බොහොම අධිවේගෙන් තමයි ඊට පස්සේ ඒක බල 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 ඉඳලා අර ළමයිනුන් නිකන් කාටුන් වගේද කියලා මට වෙලාවකට හිතෙනවා මේ ඇබ්බැහි වෙච්ච ළමයි හොඳ ඒවා තියෙනවා ඊට පස්සේ අපි මේව හඬ කවන්න ගිහිල්ලා කරන වැඩේ භාෂාව සමහරව ඉස්සර ටයිටස් තොටවත්ත මහත්තයලා වගේ අය අපේ වුණත් හරි පරිසමට මේ ITN එකේ ස්වාධීන රූපහිනිතුව කළේ. ඒ කියන්නේ බස ගැන සැලකිලිමත් වෙන්න එපා. මේ විදේශීය කාටුන් හඬ කවනකොට සමහරට මේකට තව අතින් දාලා මේකේ තව වේගය වැඩි කරලා නොඑක් දේවල් හරඹ කරනවා. හැබැයි ඒක දරුවට මනෝවිද්‍යානුකූලව බලපාන්නේ කොහොමද කියලා හිතන්නේ නැහැ. ලොකු අහපතක් සිද්ධ වෙලා තියෙනවා. ඒ ගැන කතා කරන්න ඕන වෙනම මට අවසර දෙන්න පාලක මැදිරියන්ට පණිවිඩ කීපයක් අපිට ඇමතුමක් තියෙනවා මුලින්ම ආයිබෝවන් ආයිබෝවන් කතා කරන්න මේ මම දකින ලොකු දෙයක් තියෙනවා දැන් මේ බොහෝ අය දෙමව්පිය අම්මල විශේෂයෙන් සෙල්ෆෝන් කනේ තියාගෙන තමයි දරුවා හදන්නේ එම් කරන්නේ දැන් ඕක කොහොම ගියොත් දරුවා බඩේ ඇතුලේ දරුවාගේ ඕක පරීක්ෂණයක් කරන්න ඕන දරුවා බඩේ කනට අත තියාගෙන ඉන්නව වෙයි එහෙම වෙන්න ඉඩ තියෙනවා අනිත් එක තමයි අර භාෂාව ගැන කතන්දරේදී අපි දන්න හොඳ දෙයක් තමයි මාධ්‍ය තුලින් කුඩා දරුවන් බලන දරුණු දේවල් පෙන්නනවා. කර පොත්ත මරණේවා මස් කණේවා රොමයා පෙන්නනකොට කුඩා දරුවට ඕක නිකන් සාතු වෙනවා. ඥානවලින් අහිංසක වුණත් ඉතිරියේදී ඥානවලට අභිභව අර පුරුද්ද දැකීම ටික යන්න පුළුවන්. අනිත් එක තමයි අපි දන්නවා දැන් දරුවන්ට මම පරීක්ෂණයක් විදිහට කෙරුවා අලුත විවාහ වුණ පවුල් 50ක ඒ බබා ලැබෙන කිට්ටුවදි මම ඇහුවා මේ දරුවා ලැබෙනකොටම ඉංග්‍රීසියෙන් කතා කරනවා නම් හොඳද අයියෝ කොච්චර එකක්ද ඒ කියන්නේ ඉංග්‍රීසියෙන් හිතේ දේශපාලකයෝ හිටියනේ ලංකාවේ ඒ වගේ ඉංග්‍රීසියෙන් හිතන හදන්න මේ වෙනකොට ලංකාවේ පවුල් බැලුවොත් හරිම කැමති ඉංග්‍රීසියෙන් හිතන කට්ටියක් හදන්න නමුත් ඒක බෑ ටිකක් දවල් කම් කම් ගෝ ගගා කියනවා නෑදෑයෝ ආපු ගම සිංහලෙන් කතා කරනවා. තමහර නෑයන්ට ගෙනෙට එන්න දෙන්නේ නෑ. මොකද ඒගොල්ලෝ ඉංග්‍රීසියෙන් කතා කරන්නේ නෑ කියලා. ඒ නිසා ලංකාවේ දාරිද්‍රතාවයට දැනුම වැඩිවීමට අර තමන්ගේ මව භාෂාව හිතන්නේ නැති එක විශේෂයෙන් බලපාලා තියෙන ලෝකේ ජීවුණු කිසිම රටක් තමන්ගේ මව භාෂාවෙන් හිතලා තමයි අලුත් නිර්මාණය කෙරුවේ. ඒ වගේ අපි දන්නවා දරුවන්ට තියෙනවා ගතියක් අර කුතුහලය. ඉස්සර අපි කුඩා කාලේ අලියෙක් පාරේ යනවනම් හැමෝම බලන් ඉන්නවා. කුඩා දරුවොත් බලනවා. ඊළඟ ගල් රෝල ගියා කුඩා දරුවොත් බලනවා. දැන් ඒව බලන්නේ නැහැ. මොකද රූපවාහිනියේ තියෙන ඒවා තමයි බලන්නේ. ඒ හින්දා පරිසරයේ සාධක කටතොටේ වෙන දේවා විදිලි කොටන දේ දුන්න ඕවා බලන්න කුතුහලයේ නැති වෙලා තියෙනවා. මේ මාධ්‍ය තුලින් කෘතින් දේවල් පෙන්වීමට යන්නේ එකේ. අර කලින් කිව්වා නේද අපි දන්න කතන්දරයක් කියනවා. අර මේ හාවයි ඉබ්බගේ කතාව. දැන් ඕක දැම්මොත් ඉබ්බ දුවලා යනවා. ඒ විදිහට පෙන්වන්න ඉඩ තියෙනවා. හරි පැහැදිලි. විශේෂඥ වෛද්‍ය නන්ද විජේරත්න මහත්මයා කතා කළා ආයුර්වේද විශේෂඥ වෛද්‍යවරයා බොහොම සූතී කතා කළාට අර මව්බසින් දිනු වෙච්ච රටවල් මේ වෛද්‍යතුමා ටික වෙලාවට කලින් කතා කළා මහජන චීන සමූහාණ්ඩුව ජපානය කොරියාව අද සීග්‍රේන් සංවර්ධනය වෙච්ච රටවල් ඉංග්‍රීසි භාවිතය බොහොම අඩුයි අවමයි.
ඉංග්‍රීසි බෑ කොටින් මොකද තමයි මාචාර ආචාර විද්‍යාඥයන්ට තමයි අයිට බෑ. නමුත් ඒ රටවල් ගමන් කරලා තියෙන ලොකු දුරක් ගමනක් ගිහිල්ලා තියෙන ඒවත් අපි ටිකක් හිතන්න ඕන. මට අවශ්‍ය දෙන පාලක මැදිරියන්ට පණිවිඩ කිහිපයක් දෙන්න. අපි නැවතත් දොරමඩලාව සමග මුල් අමාවිය සංවර්ධනය ගැන අප කතා කරන්නේ. පෙනීම ඇසීම හරි වැදගත් දේවල්. මේ කාලෙදි දැනගන්න දේවල් අඩුපාඩුවක් තියෙනවා නම් වැටෙන කාලේ දැන් පෙනීම, දරුවන්ගේ ඇස් පිළිබඳව, දත් පිළිබඳව, කන් පිළිබඳව, ශ්‍රවණය පිළිබඳව නොඑක් ආකාරයේ ගැටලු ඒවා තියෙන දරුවොත් ඉන්න පුළුවන්නේ. ඔවා කොහොමද හොයාගන්නේ, කොහොමද දැනගන්නේ? ඒ පැත්තට අපිට යන්න අවස්ථාව ලැබුණෙත් නැහැ. මම හිතා තව වැඩසටහන කතා කරන්න බොහෝ දේවල් තියෙනවා මේ මාතෘකාව ඔස්සේම. මහාචාර්යතුමා, ඔව් මම හිතනවා මේ අපි ඉස්සෙල්ලා කතා කරා මේ නව තාක්ෂණ උපකරණ ගැන. ඒක හරියට වැදගත් මේ දවස්වල සාකච්ඡා කරන්න. මම ළඟ තියෙනවා මේ ඇමරිකානු මානසික සෞඛ්‍ය සංවිධාන නිර්දේශකර උපදේශ මාලාවක්. මම පොතක ලියලා තියෙනවා. මේක හරි වැදගත්. මොකද සමහරවිට අපි කිව්වට මේක පිළිගන්නේ නැහැ. මේක අපි කවුද කියලා. දැන් ඒ හැබැයි ඒගොල්ලෝ කියනවා මාස 18 අඩු ළමයින් රූපවාහිනියේ විද්‍යුත් තිරවෙත නිරාවරණය කිරීම සුසුන වේ. ඔවුන් අතර සෙල්ලම් බඩුවක් ලෙස ස්මාර්ට් දුරකථන නොදී උතුයි. මේ මාස 18 අඩු ළමයින්ට ස්මාර්ට් දුරකථන නොදී උතුයි සෙල්ලම් බඩුවක් ඇටියෙ. දැන් හැබැයි අද ළමයි සේරම අය වාර ඉස්සලා කිව්වා වෛද්‍යතුමා කිව්වාගේ කෑම ගවන්නේ ෆෝන් එකේ නාට්‍යයක් දාලා. මෙහෙම ගියොත් මේ අර නොකලයුත්ත කරන කලයුත්ත නොකරන සමාජයක් අපේ අද වැඩිමින් පවතිනවා. මේක 21 සතවර්ෂ අර්බුදේ. මේක හොඳට තේරුම් ගන්න ඕනේ. උවා ගැඹුරින් තර්ක කරලා හිතා ගන්න ඕන දෙයක්. මොකද ඒ තරමට මේක හානි කරයි. ඊළඟට කියනවා වයස මාස 18 24 අතර ළමයින්ට ඩිජිටල් තිර පෙන්වන්නේ නම් ඉහළ ගුණාත්මක බව යුතු වැඩසටහන් පමණක් සීමා කළ යුතුයි. ඒත් විනාඩි 5-10කට පමණයි. අනිත් එක වයස 2-5 අතර ළමයින් ඩිජිටල් තිර තරමන කාලයේ දිනකට උපරිමයේ පැයකට සීමා වේ යුතුයි. මේ විස්තර ගොඩක් තියෙනවා. දැන් අර ඔබතුමා කිව්වනේ අර ඇඟිලි හැම වැඩ කරන. දැන් මට මායලඟ ඉන්න ළමයි 6 දෙනෙක් මෙන්න මෙහෙම ඇඟිලි වැඩ කරනවා. මං හම්බෙන්න ඇවිල්ලා උපදේශනයට ඇවිල්ලා ඇඟිලි වෙන්න වැඩ කරනවා. මොකද ගේම්ස් ගහලා. දැන් මේකට ප්‍රතිකර්ම නැහැ. ස්නායු වෛද්‍යරු වැඩ කරනවා, වෛද්‍ය මහත්වරු බෙහෙත් කරනවා. අර මේ ඇඟිලි දෙක මෙහෙම වන්න. ඒ මොකද මේ ඇඟිලි දෙක කරලා කරලා දැන් මේ ඇඟිලිනු වැඩ කරන්න පුළුවන් කමක් නැහැ. අනේ එහෙම මේ විකෘති වෙච්ච චරිත හරියට අපිට මොන ගහලා තියෙන. දැන් අර තිර ගැන කියනකොට මට මතක් වුණා අජාන් බ්‍රහ්මහාඳුර කියපු ධර්මදේශනාවක ලස්සන කෑල්ල. එතුමා කිව්වා එතුමා දැන් අමදාම මේ 5 කිලෝමීටර 100 වේගෙන් ওই පාරේ යනවා. එක දවසක් මේ පන්සල ළඟ බැහැලා පයින් ගියලු. එතකොට තමයි මේ ගස් පේන්න පටන් ගත්තේ. ගස්වල කොළ තියෙනවා, ගස්වල කුරුල්ලෝ ඉන්නවා, සේරම පේන්න පටන් ගත්තේ එදා. එතකම්ම ගිය අර 100 වේගේ යනකොට ගස් යනවා තමයි. ගස් තියනවා තමයි, මුකුත් පේන්නේ නැහැ. දැන් පුංචි ළමයින්ට තිරේ දකින්නටත් අන්න එහෙමක් වෙන්නේ. එයා ගස් දකින්නේ නැහැ. හැබැයි මේ වේගෙන් යන මොකක් හරි දකිනවා. ඒතර කිසි දෙයක් ඔළුවේ අර ගියපු අර ස්නායු පත අතර තියෙන සම්බන්ධතාවය, අර උපාගමයන් වැඩෙන එක මුකුත් සිදු වෙන්නේ නැහැ. එහෙම සිදු වෙන්නේ නැති වුණාම එයාට අනාගතයේ අර කියන කිසිම තර්ක විතර්ක කිරීමේ හැකියාවක්, ඔරොත්තු දීමේ හැකියාවක්, ගැටලුවකට මුහුණ දීමේ හැකියාවක් මම වැඩෙන්න විදිහක් නැහැ. මොකද උඩින් ගිය මනසක් තමයි තියෙන්නේ. ඉතින් මේක ටිකක් බයරක තත්වයක්. ඒසයි යලි මේ සඳහා දැන් අපි කොහොමද මේ 21 සතවර්ෂයේ මේ අර්බුදයට අනුව මුල් ළමාවිය වර්ධනය කරගන්නේ කියන එක දෙසරයක් හිතන්නට ඕන, සැලසුම් කරන්නට ඕන. එහෙම නැත්නම් අපි සියලු දෙනාම අගාධයක් කරා යමින් ඉන්නේ. මොකද අපේ මේ මුල් ළමාවිය මේ දවස්වල අපි මේ යනවනේ ඔය සංගීත සම්දර්ශන විවිධ ප්‍රසංග බලන්න ගියාම අපිට පේන මේ ළමයි නෙවෙයි මෙතන ඉන්නේ හොඳ තරුණායකගේ වැඩ තමයි තේරම තියෙන්නේ. ඒත් ළමා ලෝකයේ ළමයින්ට අතහැරියොත් හොඳ ළමා ලෝකයක් ගත කරොත්, හොඳ ලදරුවියක් ගත කරොත් තමයි හොඳ ළමාවියක් එන්නේ. ළමාවියංග සම්පූර්ණ තමයි හොඳ තරුණෙක් බිහි වෙන්නේ. ළමාවියයි තරුණවියයි ඒ යුගයට අවශ්‍ය විදිහට පරිපූර්ණවත් තමයි හොඳ වැඩිහිටියෙක් වෙන්නේ. අපි නිතරම දැන් කරන්නේ ළමයා තරුණෙක් කරනවා, තරුණයා වැඩිහිටියෙක් කරනවා. ඒ හැම ඉක්මනට උගන්නන්න හදනවා කල්ැතුව. එතකොට වෙන්නේ කුරෝළු වෙච්ච ගෙඩියක් තමයි හැදෙන්නේ. කුරෝළු වෙච්ච එකක් ඉදුණට ඒක වැඩක් ඇති කියන්නේ නෙවෙයි. ඒ කියන්නේ මේක ටික ඉවසිල්ලෙන් හිමින් හදිසි වෙන්නේ නැතුව කොහොමද මේ ළමයින් උගන්වන්නේ, ඒ සඳහා කටයුතු කරන්න කොහොමද කියන එක අපි දෙස්රයක් හිතන්න ඕන කාලය ඇවිල්ලා තියෙනවා. ළමාගේ
කියලා වෙනම సౌందర్యාංගයක් තිබුණා. හරි ලස්සන ළමාගේ තිබුණු රටක් අදත් නැතුවම නෙවෙයි තියෙනවා. හැබැයි ළමයි කියන්නේ තර වැඩි ටිසින්දු මම දැකලා තියෙනවා අන්තර්ජාලයෙන් බලපො පොඩි ළමයි අනේ හුරු හුටි දරුවෝ ඒ දරුවන්ට වරදක් කියන්න බෑ. හොඳට ගායනාත් කරනවා මහා මිනිසු කියන ඒවා තමයි ඒ වේ අර්ථය ගත්තොත් මොනවද කියලා ඒ ඒ ඒ තැනටත් ගිහිල්ලා තියෙනවා වෛද්‍යතුමා. මම හිතනවා අවසාන වශයෙන් මම එක පණිවිඩයක් අපි සමාජයට දෙමු කියලා අද මේ වැඩසටහන බලන ඇට. දැන් අම්මලා තාත්තලා හැමෝම දැන් දරුවෝ හදා වඩා ගන්නකොට ඒගොල්ලෝ වෙනස් කරගන්න එපා ආසන්ත. ඒගොල්ලෝ ටීවී බලනවා, ගේම් ගහනවා, එක එක දේවල් කරනවා. එතකොට මේක සංකීර්ණ සමාජයක මේ ක්‍රියාවලිය සිද්ධ වෙනකොට දැන් හොයලා තියෙන දේ තමයි පේරන්ටින් නැත්තම් මව්පිය කරන රටා කියලා හඳුනා ගන්නවා මනෝවිද්‍යාඥයෝ. ඒ ළමයින්ව හසුරෝණ ක්‍රමය නිසා ළමයින්ට සිද්ධ වෙන බලපෑම ඒක කාරණාව. මූලික හතරක් හඳුනගෙන තියෙනවා. එතන මම හිතන්නේ උතන මම දාලා තිනවා පළවෙනි දේ තමයි ආත්ම විශ්වාසී. අපි ඉංග්‍රීසියෙන් කියනවා ඒකට ඔතරයිටේටිව්. අනිත් එක ඔතරයිටේරියන් ආධිපත්‍යමේ කියලා. දැන් හසන්ත මේක මම සරලව මෙහෙම කියන්නම්. ළමයි මත බලය යෙදීම. දැන් සාමාන්‍ය ලෝකේ සිද්ධිය තමයි බලය වැඩි කෙනා බලය අඩු කෙනා මත බලය යොදනවා හැම වෙලෙම. දැන් මම ගිහිල්ලා පොලිසිය ඒසිබ් මහත්තයෙක් මත බලය යොදන්නේ නැහැ. මොකද බලය වැඩි නිසා. එස හැම වෙලේම අපි බලය වැඩි නම් බලය අඩු කෙනා මත බලය යොදනවා. ඒතර මනෝවිද්‍යාඥයෝ කියනවා බලය යොදනකොට මොලේ ආකාර දෙකකට ගොඩ නැගෙනවලු. එක ආකාරයක් තමයි රියැක්ටිව් බිහේවියර් චේන්ජ් සහ සස්ටේනබල් බිහේවියර් චේන්ජ් කියලා. රියැක්ටිව් බිහේවියර් චේන්ජ් කියන්නේ හසන්ත දැන් හිතන්න දැන් අපි බලය යොදලා ඉවරුනහම දැන් අපි හිතමු මෙහෙම දැන් සරලවම උදාහරණකින් කිව්වොත් ළමයෙකුට අපි කියනවා පුතා කාලා පිඟාන හොදන්න කියන එක අම්මට කියන්න පුළුවන් ඉතාම අමහිරි අත්දැකීමක දවටලා. අපි කියනවා කාවලා පිඟාන හොදන්න නැත්තම් කන පලනවා කියලා. අලා ටොක්කක් කනලා කන මිරි කරලා පිඟාන හොදවන්න පුළුවන්. එතකොට දැන් පිඟාන හොදන්න කියන ක්‍රියාවලිය අම්මා කරේ අමහිරි අත්දැකීමක දවටලා. එතකොට මනෝවිද්‍යාඥයෝ හොයාගෙන තියෙනවා දැන් අමිහිරි අධ්‍යක්ෂීම් මොලේකට වැඩි දෙන්න පුළුවන් මුල් ළමාවියේ හරි ළමාවියේ උපරිම 20%යි කියලා. 20%කට වඩා අමිහිරි අධ්‍යක්ෂීම් වැඩි වුණොත් පස්සේ කාලෙක පෞරුෂය ඉතාම විකෘති වෙනවා කියලා. එතකොට මෙන්න මේ අර ආධිපත්‍යමය මව්පිය කරන රටාවේ ස්වභාවය තමයි දෙමව්පිය අපේ රටේ පුරුදු වෙලා යන හසන්ත ළමයි හදා වඩා ගන්නකොට ගහනවා, කම්මිරි කරනවා, ටොකු අයින්නවා, දැන් ඉස්කෝලවල ගිහින් බාන්න දන ගස්සනවා, පොත්වල උඩ තියෙනවා, අම්මලා තාත්තලා ගෙන්නනවා, අපහාස කරනවා. මේ සියලුම කාරණා නිසා චර්යාත්මක වෙනසක් වෙනවා. හැබැයි මනෝවිද්‍යාඥයෝ කියනවා මේ චර්යාත්මක වෙනස උනාට වැඩක් නැහැලු මොලේ ප්‍රතික්‍රියාශීලී. පස්සේ කාලෙක දැන් අපේ රටේ ගිහින් බලන්නකො හසන්ත පාරේ යනකොට හැම මිනිහෙක්ම එන්නේ රණ්ඩුවටනේ. ගහගන්න එන්නේ. ඕන ප්‍රශ්නයක් එන්නේ රණ්ඩුවට. පාරේ ප්‍රශ්නයක් වුණොත් එන්නේ ගහන්න. කියන්නේ අපේ මිනිස්සුන්ගේ මොළ හැදෙලා තියෙන රියැක්ටිව් reactive ආවේගශීලී ප්‍රතික්‍රියාශීලී. ඔකේ අනිත් පැත්ත තමයි මනෝවිද්‍යාඥයෝ කියන්නේ අපි මෞපිය කරන රටාවක්. අපි හිතමු ළමයට අපි අත්දැකීමක් දෙනවා මිහිරි හැඟීමක දවටලා. අපි කියනවා මගේ පුතා හරි ශෝක්නේ හැමදාම අම්මට උදව් කරනවානේ. මගේ මැනික කොච්චර ශෝක්ද හැමදාම අම්මට පිඟන් හොදලා දෙනවානේ. මගේ මැනික පිඟාන හොදලා දෙන්නකෝ කියලා අම්මා කෙනෙකුට පුළුවන්, තාත්ත කෙනෙකුට පුළුවන්, අපේ ගුරුවරයෙකුට, ප්‍රින්සිපල් කෙනෙකුට පුළුවන්නේ ළමයට බලය යොදන්න මිහිරි හැඟීමක දවටලා. දැන් අපි කියන්නේ බලය යොදන්න එපා කියලා. දැන් අපේ රටේ හසන්ත ප්‍රධාන කියමන් දෙකක් තියෙනවා. අපේ ගුරුවරු අපිට ගහපු හින්දා අපි හොඳට ඉන්නවා. ඊටාම විකෘති අදහසක්. දෙවෙනි එක තමයි හැඳි ගන්න නැති හොද්දයි ගහන්න නැති ළමයේ වැඩන්නේ. මේකත් මහ ගුණෙක් ලියපු අදහසක්. ඒතර මෙන්න මේවත් දැන් ඕකේ මං ඉතිහාසය හොයාගෙන ගියාම ඇත්තටම පේන්නේ බටහිර ජාති මේ සුද්ධ මේක අපිට කලේ මම මේක ඇත්තට හොයාගත්ත මේක හිස්ටරි එක. බටේර ජාතියින් අපිව නැතිකරන්න පාවිච්චි කරපු හොඳම දේ තමයි අධ්‍යාපන අමාත්‍යාංශයට වේවල් ටෙන්ඩර් කරලා අරන් දුන්නා. කියන්නේ වේවල් ටෙන්ඩර් කරලා අරගත්තා. අරගෙන ප්‍රින්සිපල්ට ලොකු වේවලයි ටීචර්ට පොඩි වේවලයි. අපි පොඩි කාලේ අපිට හොඳටම ගැහුවා වේවලෙන්. වේවල මෙහෙම ගහලා තිබුණ ඉස්සර. එතකොට ඒක සුද්ධ ප්ලෑන් කරලා කරේ මොකද මේ අපේ රියැක්ටිව් බිහේවියර්ස් හදන්න. මේක ප්ලෑන් කරලා කරේ මොකද දැන්
ළමයින්ට වේවැල් වලින් ගහලා හදන්න එක හොඳ ක්‍රමයක් නම් ඒක බටේ රටවල් අදත් පාවිච්චි කරනවා. දැන් බටේ රටවල් කරේ මොකද්ද? ගහන එක තහනම් කළා. ඒගොල්ලෝ කිව්වා ළමයින්ට එක්ක වැඩ කරනවා නම් මිහිරි හැංගීම් දෙන්න. දැන් මේ මේස කොලයක් ගහන් ආවේ. ළමයින්ට කතා කරන්න ඕනේ මිහිරි හැංගීම් දෙන්න ඕනේ. ළමයින්ට කතා කරන්න ඕනේ ධනාත්මක විදිහට. හැබැයි අපිට සුද්ධ උගන්නලා ගියා ගහපන්, කම්මිරි කපන්. දැන් ඔය සුද්ධ හදපු එකක් නේ ඔය මේ හැඳි ගන්න ඇති හොද්දයි ඔය කතන්දරේ ඩොයිලි කියලා මිනිස්සෙක් හිටිය ඔය මිනිස්සෙ අපේ සංස්කෘතිය හඳුනගෙන සම්පූර්ණ මේක අවුල් කරන්නේ අපේ රටම. ඒ නිසා අපි අම්මලට පණිවිඩයක් දෙන්න මම මේ අවසාන කරන්න මේ වෙලාවන් තියෙන නිසා හැම වෙලේම මේ දරුවෝ හදා වඩා ගන්නකොට ඒගොල්ලොත් එක සංනිවේදනය කරනකොට ඒගොල්ලෝ මත බලය යොදනකොට ඒගොල්ලන්ගේ චර්යා වෙනස් කරනකොට දරුවාගේ අභිමානයට ගෞරවයට හානි නොවන මිහිරි හැඟීමක් ඇති වෙන ආකාරයට මේ වැඩේ කරන මව්පිය කරන රටාව තෝරගන්න. මොකද ළමයින්ට බලය යෙදුවේ නැත්නම් අර අනිත් පැත්තේ දේවල් හම්බ වෙනවා. දැන් උදාහරණයක් විදිහට අර ආසක්ත මව්පිය කරන රටාව කියලා එකක් තියෙනවා. අසම්බන්ධිත මව්පිය කරන රටාව කියලා. ඒ කියන්නේ බලය යෙදුවේ නැත්නම් ළමයි හදන්න බෑ හසන්ත. ළමයි මත බලය යොදන්න ඕනේ. හැබැයි බලය යොදනකොට ඒ බලය යෙදීමේදී මිහිරි හැඟීම් ඇති වෙන්න ඕනේ. මිහිරි හැඟීම් ඇති වෙන්න කරන් තියෙන හොඳම දේ තමයි ළමයාගේ අභිමානය සහ ගෞරවයට හානි නොවන ආකාරයට ක්‍රියාකාරකම් හසුරවන්න ඕනේ. ඒක තමයි මගේ අවසාන පණිවිඩය සමාජයට දෙන්න. හොඳයි. විසන් වෛද්‍යතුමා. ඔව් මම හිතන්නේ මේ කතා කරපු කතාව මම තවදුරටත් කියනවනම් මමත් දැකපු දෙයක් තමයි දෙමව්පියෝ දැන් දරුවා හදනකොට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. හැම වෙලෙම දෙමව්පියෝ කරන එක දෙයක් තමයි දැන් මෑත කාලේදී දකින දේ තමයි හැම වෙලෙම දෙමව්පියෝ දරුවන්ට අනුගත වෙනවා. කොයි වෙලාවකවත් ඔවුන් පාලනය කිරීම සඳහා කිසිම ක්‍රියාවලියක් ගන්නෑ. ඉල්ලන ඉල්ලන හැම දෙයක්ම දෙනවා. කියන කියන හැම වැඩක්ම කරනවා. දරුවන්ට ඕන විදිහට දෙමව්පියෝ හැඩගැහෙනවා. අවසානයේ දරුවා හිතනවා තමන්ට හැම දෙයක්ම මේ ලෝකේ තමන්ට අවශ්‍ය ආකාරයට සිද්ධ වෙනවා කියලා. ඒක නිසා දැන් දරුවෝ එක කොටසක් ඉන්න හරිම දරුණු විදිහට අර නරක හැසිරීම රටාවක් පෙන්නනවා. ඒ හැසිරීම රටාව හරහා විශේෂයෙන්ම ප්‍රතිකාර ගන්න එනකොට දකිනවා කිසිම වෙලාවක අර අම්මලා කියන දේකට අනුගත වෙන්නේ නැහැ. එයාට ඕන විදිහට වැඩ කරන්නේ. එයාට ඕන විදිහට තමයි හැම දෙයක්ම කරන්න හදන්නේ. මම හිතන්නේ කෑම බීම ඇඳුම් පැළඳුම් හැම දෙයක්ම තීරණය කරන්නේ දරුවට ඕන විදිහට. සමහර තැන්වලදී ඒක නිසා අපිට සිද්ධ වෙනවා සමහර දරුවන්ට ප්‍රතිකාරය කරන්න ගියාම පළවෙනි දේ අම්මලා කියන්නේ බෙහෙත් කටේ තියන්න නෑ ડોක්ටර්. බෙහෙතක් දුන්නොත් පැයක් හරි කටේ තියාගෙන ඉඳලා ගිල්ල හදලා එනවා. මොකද තවත් සමහර ළමයි කොටසක් ඉන්නවා කොයිතරම් අම්හිරි බෙහෙතක් දුන්නත් කිසිම ප්‍රශ්නයක් නෑ හොඳට බීලා එක කරනවා. දැන් ඒ අන්තයට මේ වෙන්නේ නැති වෙන්න පුළුවන් සමහරලාට බෙහෙත්පති මේවා කරන්න පුළුවන්. නමුත් සමහර දරුවන් කොටසක් ඉන්නවා අර විදිහට හැසිරෙන. මම හිතන්නේ ඒකට හුඟක් වෙලාට හේතු වෙන්නේ දරුවන් සඳහා යම්කිසි පාලනයක් යම්කිසි දෙයක් අපි ලබා දිය යුතුයි. එහෙම නැති වුණොත් මේ හැදෙන දරුවෝ ගොඩාක් අපිට පාලනයක් රහිතව ඉතාම දඩබ්බර අපි කියන කිසි දෙයකට අනුගත වෙන්නේ දරුවෝ පරම්පරාවක් අපිට ඉස්සරහට ඉක්ුත් වෙනවා. මේක මම හිතන්නේ ඉතාම ප්‍රශ්නයක් වෙනවා. ඉස්සර අපිට මේ දේ වුණේ නැහැ. මොකද උන් නැත්තේ අපේ පවුල්වල ළමයි ගාණක් හිටියා. එතකොට එක එක්කනට Tamanට ඕන විදිහට ජීවත් වෙන්න පරිසරය හම්බුනේ නැහැ. අනිත් අයගේ අතෙන් අපිව පාලනය වුණා. දැන් කෑමක් අපිට ගෙනවත් අපි ඒක බෙදා හදාගෙන කෑවා. නමුත් දැන් මේ අර පවුල්වල ළමයින් එක්කනට සහ දෙන්නට සීමා වීම නිසා මේ தත්ති ඊටාම දරුණු தත්වයකට හැරිලා තියෙනවා. ඉතින් ඒක නිසා එක අවසාන විදිහට මටත් දෙන්න තියෙන එක පණිවිඩයක් තමයි දරුවෝ හදනකොට යම්කිසි මට්ටමක පාලනයක් දරුවෝ මත තබා ගන්න ඕනේ. එහෙම නැති වුණොත් අපිට දරුවවම පාලනය කරන්න බැරුව යනවා. තව කෙනෙක් ඉන්නවා අනේකා කියලා කෙනෙක් ඉන්නවා එයාට ගරු කරන්න ඕන එයා ජීවත් වෙන්න ඕන කියලා හිතන ස්වභාවය. මේ දරුවෝ ගොඩක් ඉන්න වෙලාව ආදරේ බෙදිලා යනවා අකමැති තමයි. දොඩු මල්ලියට වැඩියෙන් ආදරේ අක්කට වැඩියෙන් ආදරේ ඔහොම පොඩි පොඩි ප්‍රශ්න තිබුණට එයා ස්වභාවයෙන්ම තේරුම් ගන්නවා මේ අත්තර දිනාටම මේ ආදරේ බෙදිලා යනවා අපච්චි අපි ඔක්කොටම ආදරේ කරන හැබැයි දෙන්නා ඉන්න තැන එක්කෙනා ඉන්න තැන මට තමයි ආදරේ මං මට තමයි ඔක්කොම කියලා හිතලා අදිර හැබැයි ඒ හැඟීමත් එක්ක ලොකු වෙනකොට වැඩිහිටියෝ වෙනකොට කොහොම වෙනවද අර සහකම්පනේ තව අය ඉන්නවා අපි ඔක්කොම එකට ජීවත් වෙන්න ඕනේ ඒ අයටත් හුඟක් දේවල් භුක්ති විඳින්න තියෙනවා සම්පත් අපි ඔක්කොටම පොදුවේ පරිහරණය මේ හැඟීම් වලට බලපාලා තියෙනවා කියලා විතක හිතෙනවා ඔබතුමාගේ මනෝවිද්‍යානුකූල පසුබිම පැහැදිලි කරද්දී. විසඳන වෛද්‍යතුමා
ඔහසත මට මේ අවසාන වශයෙන් කියන්න තියෙන්නේ පණිවිඩයක් දුන්නොත් එහෙම දැන් ඔබ දන්නවා දැන් මේ පාසල් සමයත් ආරම්භ වෙලා තියෙනවා. ඉතින් අලුත් පාසල් වලට මේ මේ ළමයින් ඇතුළත් කරලා තියෙනවා. ඉතින් ඒක තාම මේ මේ අපේ මේ මාතෘකාවට අදාළ වෙන කාල පරිච්ඡේදයක් තමයි. ඉතින් මුල් අවස්ථාවේ ඉඳලම මේ දෙමාපියන්ගේ සිහිනයක් තමයි තමන්ට කරගන්න බැරි වෙච්ච දේවල් තමන්ගේ දරුවා හරහා කරගැනීමේ මානසිකත්වයක් අද ගොඩක් සමාජයේ හැම අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට වගේ තියෙනවා. ඉතින් මේක අනවශ්‍ය පීඩනයක් මේ දරුවට. දැන් උදාහරණයක් වශයෙන් ඕනම විද්‍යාලයක අපි දන්නවා උදාහරණයක් වශයෙන් ක්‍රිකට් ක්‍රීඩා කණ්ඩායම තියෙමක ඒක 11 දෙනාටනේ සෙල්ලම් කරන්න පුළුවන්. නමුත් එක මේ ඉස්කෝලේ ඉන්න වසරට ගිය ළමයි 400ක් විතර 400ම උත්සාහ කරනවා මේ ක්‍රිකට් කණ්ඩායමට බැඳෙන්න. එහෙමත් නැත්නම් මේ තූර්ය වාදන කණ්ඩායමට බැඳෙන්න. ඉතින් අම්මලා මුල අවස්ථාවේ ඉඳලාම කොහොම හරි ආකාරයකට මේ ප්‍රෝග්‍රෑම් කරනවා. ඔයා තමයි ටීම් ලීඩර් වෙන්න ඕන. ඔයා තමයි මේ ටීම් එකට යන්න ඕන. ඉතින් ඒ වගේ දෙයක් කරලා මේ දරුවා කැමතිත් නැහැ ඇත්තටම. දරුවාගේ තියෙන දක්ෂතාවය වෙන දක්ෂතාවයක්. නමුත් ඒක අපි හඳුනගන්නේ නැහැ. ඇත්තටම අපි කියන්න ඕන මේ ක්‍රීඩා නැත්තම් වෙන බාහිර ක්‍රියාකාරකම් වලදී කරන්න තියෙන දේ තමයි මේ දරුවාට ඒකෙන් ආශාවදයක් ලැබෙනවා නම් අන්න ඒක තමයි මානසික සතුට වෙන්නේ. එහෙම නැතුව මේක ගිහිල්ලා මේ මේ මේක පරතරයටම ගිහිල්ලා ඒ ආකාරයකට යොමු කිරීමට වඩා යම් කිසි ආකාරයක ටීම් එක නැත්නම් අපි කියන කණ්ඩායමක වැඩ කර ගැනීම තුළින් එයාගේ පෞරුෂය යම් කිසි ආකාරයකට දිනුවක් ලබා ගන්න පුළුවන්. අන්න ඒ දිනුවට උපකාර කරනවා ඇරෙන්න. එහෙම නැතුව මේ තරගකාරීත්වයක් අනවශ්‍ය විදිහට ලබා දෙන එක මම හිතන්නේ මේ සුදුසු තත්ත්වයක් කියලා වෙලා. ඉතින් ඒක අපේ ප්‍රධාන හැම අම්මගේ ගොඩක් කලාවට මේ දවස්වල තියෙන මාතෘකාවක් එක. ඉතින් ඒක නිසා තමයි මම කියන්න කැමති මෙහෙම දේවල් කිරීම අනවශ්‍ය පීඩනයක් දරුවාට එවැනි පීඩන පුළුවන් තරම් අවම කර ගැනීම ඉතාමත් වැදගත් වෙනවා මේ පෙරම ළමාවිය සංවර්ධනය සඳහා සහ හොඳ පුරවැසියෙක් අපේ රටට උරුම කරලා දෙන්න. මුල් ළමාවිය සංවර්ධනය ගැනයි කතා කළේ. මේක බැලූ බැල්මට මුල් ළමාවිය පිළිබඳ සාකච්ඡාවක් වුණාට මහ සමාජය ගැන කතා කරන සාකච්ඡාවක් බවට පත් වුණාය කියලා මම විශ්වාස කරනවා. රට හදනවා නම් අනාගතය හදනවා නම් හදන්න ඕනේ අත තියන්න ඕනේ මූලික තැන ගැන අද කතා කළේ. මොකද රට හැදීම ගැන ලොකු ජාතික වැඩපිළිවෙළ ගැන කතා කරන කාලෙනේ මුල් ළමාවිය සංවර්ධනය කියලා කියන්නේ මේ ප්‍රධාන අවශ්‍යතාවයක් හිතන්න ඕනේ ආයෝජනය කරන්න ඕනේ විශේෂ ක්ෂේත්‍රයක් බව හොඳටම පැහැදිලි. අපි ආයෙත් කතා කරමු වෙලාවක මේ වටින මාතෘකාවක් කතා කරන්න වටින දේවල් ගොඩක් තියෙනවා. මහාචාර්ය දයාරෝණ අතුකෝරළ සූරින්ට අපේ ගෞරව ස්තුතිය පුද කරන්න කැමැති කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන පීඨයේ හිටව මහාචාර්යතුමා ඒ වගේම වෛද්‍ය චමින්ද වීරසිරිවර්ධන මහත්මයාටත් අපේ ගෞරව ස්තුතිය පුද කරන්න කැමැති ජ්‍යෙෂ්ඨ මනෝ චිකිත්සක මනෝ උපදේශක වරෙක් හැටියට එතුමා ක්‍රියා කරනවා. ඔබතුමාටත් අපේ ගෞරව ස්තුතිය පුද කරනවා. ඒ වගේම කුරුණෑගල මහරෝහලේ ළමාරෝග විශේෂඥ වෛද්‍ය පීඑම් විජයවර්ධන මහත්මයා ඔබතුමාටත් අපේ ගෞරව ස්තුතිය පුද කරනවා. කොළඹ ඩිසොයිසා කාන්තා රෝහලේ නවජන්ම ලදරුවන් පිළිබඳ විශේෂඥ වෛද්‍ය නලින් ගමඇතගේ මහත්මයා ඔබතුමාටත් අපේ ගෞරව ස්තුතිය පුද කරනවා. නැවතත් දොරමඩලාවෙන් නම නිසම් ගන්නවා. ඔබ හැමට ආයුබෝවන්. මාගේ මව්බිම අවදි කරන මන දොරින් දොරට දොර මඩලාවයි දස් කම විස් කම විශ්මිත විශ්වය විභව ශක්ති තියම ආලෝකය හරබර පැහැබර සුවබර දිවි මඟ විකසිත මනසම ප්‍රභාතයයි සිරිලක ඇසි දිසි සරසවි පිම්බි